යිබෝන්පුේ සොපොද දේරපපුතේ අද දවස අපි වැඩි රම්භ කරමු විසි දෙකේ යාලට කොතේ වාලට අපි පහුගේ දවස්සේ ලබාදීම සිද්ධ කලා ලෙල්ලක්්ටෙස්ට් පේප දහය කියන පෙපර අපි ලබාදලස් තියනවා අපි පේපරක වැඩටිකයි අද දවස සාකච්චා කරගෙන යන්නේ හොරයි එදකට පුතේ අද දවසේ ඕලට දිලා තියන පෙපරකට උත්තර වාල මංහිතන්නේ ලමාගෙනත් ඇති ඇතකොට දරුවනේ ඇත්තර ලබා නොගත්ත අයක් ඉන්නවනම් පන්තිය වැඩ ටි කරගෙන යනකොට අඩු පවර ටික හදාගනයමු හොරයි ්‍රයි් එන්න බොද ලැවල්ල ස්පේ දහයට එන්න ඒ පලවෙනි ප්‍රශ්නයට එන්න පලවිනි ප්‍රශ්නය පුතලට දීලා තියනවා අපි මේ පලට පොටා බයිල් ප්‍රශ්නයකින් තමයි අද දව සකිි වැඩ ටික ආරම්භ කරලා තියෙන පුතා. හරි එතනද දීල තියනවා වෙන ම දෙදක්වාලට පහත නැතන අවර කියන පරි. ටහම කියන මෝඩරත්යක මන ක්‍රාකාරීත්වය එහති සියලුම පද්ධති සහ උපාන්ගවල ක්‍රියාකාරීත්‍යය ඉතා අදගත් කියල කියනවා. උපාන් ගොහෝ පද්ධතියක ඇතිවන සුළුදෝෂයක් නිසා වාහනයක විශාල ගටලු ඇතිවෙනවා කියලත් කියනවා. හරේ එට පස කියන බොදේ රුපසරණ දීරවල කියනවා. ඉහට දෙක්වෙන පද්ධතිය අහඳුනාගෙන යාගේ කොටස්්ටික ලකුණු කරන්න කියලා කියනවා. මොකදපුදේ මේ පද්ධදිය ඕ එ පදරපි මොකක් කියලද කියන්නේ. එකපතා ද්‍රාව තිරීංග පද්ධතියක් කියයන්නේ. එතකොට මයා ගංක එකෙන් කියවෙන්නේ පාදිකය අංක දෙකෙන් කියවෙනවා ප්‍රධාන සිලින්දරය අන්ක තුනෙන් කියවෙනවා තෙල්ටැන් කිය අන්ක හතරෙන් කියවෙනවා දරුවනේ වීල් සිලින්ඩ නත්තා රෝධ සිලිින්දර අන්ක පහෙන් කියවෙනවා දරුවනේ බ්‍රෙක් ලයිනර හෙමනත්තන් රෝධක පලු කියන වර්ගය. පැහැදිලෙන හරේ අපි කතා කරමු බෙනව හැම හරේ එන්න දරුවුණේ වලගේ පෙවරකට ධවිනිි පෙවරගට හරිේ. පල ප්‍රශ්යෙන් කියන්න දරුවනේ එයාගේ පද්ධති හඳුනාගෙන පොඩස්ටි ක ල කොුණු කරන්න කියලා මේ පද් තිරපි නවක් කියනවා දරුවන ලියන්න ද්‍රාවව තිරංග පද්දතිිය කියලා. පද්ධ තිරපි කියෙන පු ද්‍රාව තිරිංග පද්ධතිය කියලා. ද්‍රව තිරිග පද්තිය එක්පනි ලියන්න ඊට පස්ස කියනවා අයාගේ පළවෙනි කොඩස ඔය පදධති හඳුනාගෙන පොඩස්ටිකලපුුණු කරන්න කියන නිසා අපි ලනා මෙනමහම අන්කක එකන එක ලියම පුතා. කියන්න පුතා ලියනවා තිරග පාකය අන්ක කල නවා තිරිංග පාදිිකය තිරිග පාිකය අංක දෙක අංක දෙක කියලා කියන පුතා පි ලනවා ප්‍රධාන සිලින්ඩරය අංක දෙක කියන්න ප්‍රධාන සිලන්ඩරය අක දෙක කියැන ප්‍රධාන සිලන්දරයබ අංක තුන අංක තුන කියන පුතා අපි කියනට රෝධක පලු කියලා අංක තුන කියන්න පුතා රෝධක පලු උතුුණ කියන රෝධක පලු අන්ක හතර කියල කියනවා දරුවුණේ අන්ක හතර කියල කියනවා ප්‍රධාන සිිලන්දරය රි අක හර කැන රෝධ සිලින්දරය වීල් සිලින්න්ඩ කෙන වර්ගය වීල් සිලින්න්ඩ අක පහ කියල කියන පොතා තෙල්ටැන් කියන න් තෙරිිග තෙල් ටැන් කියනෙන අන්ක පහ කැන තෙරිින්ග තෙල්ටන් කිය ර අප ඩටමබයිල් පාඩමි වඩට නිසා මේ කොටස් පිළබඳ හඳම බෝධයක් අපට තියෙනවා එට පස්සෙ පුතා මෙයාගේ කියවා දෙවෙනි කොටස මෝඩ රථයක අපිට කියනවා සම්ප්‍රේෂණ පද්ධතිය ප්‍රධාන උපාන්ග පහත් පහනවා දරුවනේ සම්ප්‍රේෂණ පද්ධතියක තියෙන ප්‍රධහන උපාන්ක පහක් දැන් නොඳන්න අහන්නුකො පුද දැන් ජව සම්ප්‍රේෂණ පද්ධ යක් දත් ට පස්සේ එයාගේ තියෙන ප්‍රධහන උපාන්ග පාක් එකන දරුණේ ඉංජුම හැර ඉතිරිටික ලච්චක තියෙනවා ගෙර පෙට්ටිය තියෙනවා අවර පෙතිකඳ තියෙනවා ආන්තරය තියෙනවා අක්ෂ දඩු තියෙනවා හොය ටික තමයි ජම සම්ප්‍රක්ෂණ පද්ධතියක මූලික කොටස්්ටික වෙන්නේ මොක දර එන්ජිමෙන් උත්පාධනය කරන ජවය එලබම් රෝධ දක්වා ගෙන යන පද්ධ තියනන්නේ ජම සම්ප්‍රේෂණ පද්ධ තිය කියන්නේ එත රයා ළඟ තියන කොටස්ටික බැන්න මෙහම ලියමු. දැනොදක් ලචය වචචය ගර පෙට්ටිය ගර පෙට්ටිය ඟට න අවර පෙති කද අවර පෙති කද අවර පෙතිද එළඟට ලියනවා ආන්තරය ආන්තරය ඒ ළඟට ලියනවා අක්ෂදඩු 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 හර ීට පස්ස පුුද තුන් ගනි කොට සියලු වාහන අයත්වන පරිදි සුදුසු අයුින් දෙෙබදුම් සුචියයක්ක් ඇසරින් එෙන්ජින් වර්ගී කරණය කරලා දක්වන්න කියලා කියනවා තැන්පුතා මෝටර් වාහන එංජින් වර්ග කරන කොට අපි දන්නවා මෙ මෙහෙම දෙයක් තැන් මෝඩර් වාහන එංජින් වර්ග කරදදේ අපි දන්නවා අභ්‍යන්තර දාහන එංජින් තියෙනවා බාහිර දහන ඉංජිින් තියෙනවා. තැන් අභ්‍යන්තර දාහන ඉජින් ගත්තාම කොඩස් පහකට බදෙනවනිපුති අභ්‍යන්තර දාහන ඉංජින් කොඩස් පාහට බදෙනවා කොමද ඉන්දන වර්ගය අනුව පෙදෙනවා එවගේම එජිමේ ජොලනය සිද්ධ කරනෙක් මුූලධර්මය අනුව ෙදෙනවා ඉන දරුවනේ සම්පින ජනයක් පොළින්ග ජෝලනයන්ද කියන වගානුව. ඊද පසදරුවන ෙන්ජිමේතියන සිින්න්්ට ගානුව අපි දරුවනේ එන්ජින් වර්ගී කරණය කරනවා. ඒවගේම දරුවනේ පහර අනුව ක්‍රියාකාරී පහර අනුව දරුවනේ අපි එජිින් වර්ගී කරණය කරනවා. ඊරකටපුොතේ එන්ජින්ම වර්ග කරනවා සිස්සලන ක්‍රමවේදය අනුව. පැහදිලිද හරි. ඉතින් ඔන්න ආකාරයට අප එෙන්ජින්න් වර්ගී කරණය කිරීම කරන බටමත්ක. බද චියක් කියල කියන මූලික වශය කොටස් දෙදකඩනක බදීමක් සහිතව නිර්මාණය කරන කෙනන කාරණාවයි. හරි අපියමු දරුවන මෙනමහම දෙබද සුචියයක් ආකාරයෙන් එජින් වර්ගී කරනය කරන කොහමද කියලට පැදලි කනවා ොතපයනත් තුංගනි කොටසට බැමිහම. මෙ දකින්න දරුවනේ එජින් වර්ගී කරණය කරන රටාව. දැන් හොඳර බලන්න එංජින් වර්ගී කරණය කරනවා අ්‍යන්තර දහන එජිින් සතා බාහිර දාහන ඇජි කියලා දැන අ්‍යන්තර දහන එජිින් ගත්තට වස්ස. භාවිතාව ඉදනවර්ගයනුව පෙට ෙන් මද ඩීසල්ද වායුද කියෙලා අපිට පෙන්තරන පුළුව. ජොලන ක්‍රියාව ආරම්භවන ආකාරයානුව පුළංங்கு ජොලනද සම්පියරණනි ජොලනද කියළබල හැකි. එක්කෙන්ஞ்சින් චක්‍රයකද යොදාගන්නා පහරවල් ගණ අනුව එක දෙපහරද සව්පහරදි කෙලබල හැකි. ගෙදාගන්නා සිසලන ක්‍රමවේදය අනුව වාසිසලනද ද්‍රවසිසිනද කෙලබල හැකි එජිමේතියන සිරිනර ගණන සහ ඒවා පිහිටොලතින ආකාරය අනුව සිරින්දරද එකලියෙන්ජි මක්ද වී හඩතියෙන්ජිමක්ද තිස් පෙන්චි මක්ද රිය එෙන්චිමක්ද ්‍රමකෙන්ච මක්ද කියල බලහැකි.ඒවගේම බාහිර දහන එන්ජින් කියන වර්ගය අනුව දරුවනේ වාශ් පෙන්ජිම වාශ්ප තලබමනයගේ දවල් අපේ මෙහි දරුවනේ සාකචාවට භාජනය කරන පුුවක්. පරි මේ ඔබ දකින්නේ එෙන්ජිනු වර්ගය කරණය දෙබදම් සුචයක් ආකාරයට මගපුතලද පැහැලිව මොව පැහැදිලිව නොට් කරගන්න බලන්න රිවිනාට සොනහරින් ඉවර කරගන්න බලන්න ඉක්මනින්ම. ความ karenaබන්න පුුව ාව ோட்රන්න බල ටட்டක් න්න ප කල මොව නොට කර ගනීම කරන්න දරුවුණේ. පුළුවන් ක්වනින් මේ දෙබදුන් සුචිය නොට් කරගන්න මොකද විභාගෙද නිතරමහණ දෙයක් තමයි එංජින් වර්ගී කරණය කිීම. එනිසත් පහැදිලියෝ මොව නෝට කරන්න පුතාලා එක්වින් මෙයා වර කරගන්න බලන්න ඒක්මන් කරන්න දරුුණේ තව මොව නෝට් කරන ඉන්නවාදපුදේ තවමාව ලියනනා එහෙමින් ඔන්න පොට කියන්න ඉවර දලා අලයන ඉන්න වලුනේ හරි හරි අයිපන් කරන්නගො කීපදැන කන්නවා කියල කියන ඉක්පන් කරන්න සමර දරුණ ඉවරයි කලත් කෙනන එප යිපන් කරන්න හරි පුළන් ඉපනනි ඉවට කරන්නග මේකලිය අතරම පුංචි පැල කිරීමකුත් කරන්න පුදොල ගන්න නිත අපටඩක් කතා කරන්න නිතා ඇත්තෙක්ක මේ පොද දැන් අපි මේ ඉන්න සැතැම්බර් මාසේ කකොද ඔක්තෝම්බර් මා සවිි පොනරීක්ෂණ පන්තිය පටන් ගන්නවා එතකොට රිවිෂන් පන්තියේ වැඩටි අපි ඔක්තමර් මාසය පටන් ගන්නවා ඔබේ ඒ සඳහා සෝදානව වෙන්න හරි එතකොට දරුවන කොහොමද රිවිෂන් පන්තිය කෙරෙන්නේ කොයි ආකාරයට වැඩ ික වෙන්න කියෙ එක පිළිබඳව අපි දරුවනි ඉදිරි සතිවලෝ ලාලව දනුවත් කිරීමම් කරන්න ඔක්තම මාස ිවිෂන් පටන්ගන්නවා කියන පණි බොනක් මටතතියගන්න එකොට රිිවිෂන් පටන් ගනිදි දරුවනේ මුලකඳලා දරුවනේ සිද්ධන්ත සහිතව සියලුම ආවාරමවාහ ප්‍රශ්නපත්‍ර එවගේම දරුවුණේ ආදර්ශ ප්‍රශ්නපත්‍ර පස්ේපස් මේ සියල්ලක්ම සාකච්ඡා කරෙමින් තමයි අප පුොනරීක්ෂණ පන්තිය වැඩි අපි සාතච්චාරග යන්නේ හරි හෙස සඳහා ආවල දරුවුණේ අනිවාරෙන්ම කචිනිල සම්පන්ධ වෙන්න ලාසස් කට් කර ගනි නැව ඔප්තමර්මාසය පොනොවීක්ෂ පන්ති පටන් දන්නවා ඒ සොඳාවල සෝදානමෙන් ඉන්න හරි තව මොව නෝට් කරණ අය ඉන්නවද පුබේ හරේ තවයි ඉන්නවන ඉපන් කරන්න ඉපනි ඉවර කරන්න බලන්න හරි ඉවරයි? මේකලියන්ඩේ අයන්නවන ස්ක්‍රීෂ් එක කරමීම එකක හදන්න එතකොට ලෙසි හොයි එටවස්ස මෙනපුතා යාගේ සාකච්ඡා කරන්න හතරවෙනි කොඩසට ඉහත දෙක්වෙන පද්ධදය තුළ ඒකෙනැර ද්‍රාවතිරරිග පද්ධිය තුළ වායු බබුල ඇතිවීම ගඩලු රශයක් මතු කරනවා පද්ධිය තුළට වාත ඇතුළුනොත් ගඩලුවක්නෙනවලු හරි මෙම පද්ධතියේ වායු ඉවත් කරන ආකාරය පියවරයෙන් පියවර විස්තර කරන්න හරි. අපි දරුවනේ ඔය ද්‍රාවදිරංග පද්ධයක් තුළට වායුපුුගුලක් දෙකක් ගීලා හිරවුණනොත් එහෙම පද්ධතිය දරුවනය අසාර්ථක වෙනවා. මොකද හේතුව රියදුරෙක් පුතේ තිරිංගපාදිිකය භාවිතා කරලා අ තිරිංගපාදිිකය භාවිතා කරලා බලයක් යෙදුවට පස්සේ. තිරිග බලයක් ෙදුවන පස්සේ දරුවනේ ඔය තරිංග තෙල්හරහා තමයි ඒ තිරිංග බලය නැත්තන්ගේ තිරිංග ජවය අවශ්‍ය පොඩස් දක්වා සම්ප්‍රේශණය කරන්නේ. බැරිවෙලාවත්වේ මැදවාය පුුලත් දෙකක් කෙරවනොත්තෙහම අ යිල් කම්ප්‍රස්ෙනකොට එකකොටසක් දර්ුවන වයපුුබුල තිබුණොත්තයෙම එක කොටසක් නිදහසේ ගමන් කරන්නටන් ගන්නවා. එක ඉක්මනින් කොම්ප්‍රස්තෙනවා තරියදුරා ළඟතියලා මොකක් කරේ බාධකත් ළඟතියල තිරිංග ක්‍රියාත්මකතරුවත් වෙනඳ පුරුද්දට අරවාතපුබුල තිබුණු ටක්දාාල දරනේ ඔයිල් කම්ප්‍රස්තනකොට තෙල් හැකිලලා දරුවනේ තිරිංග පාදිික නිවැරදිව ක්‍රියා කරණ ලැතු යනවා. එහමනොත් වෙනවා අනොතුරක්. අන් එක වලක්වදන්න කරනවපුතා මෙ තිරිංග පාදිකය දරුවනේ පාගනකොට ඔයිල් ඇතුේ වතුර තිබුණොත් එක රේ ක තොර වයිබුල තිබුණනත් ඔයිල් ඇතුරට වයිපුුගල වෙල තිබුණනොත් පැටලෙක තද කරනකොට නිකම්ම දරන ඇතුට බහිනවා පැද ර යිල් කම්ප්‍රස්ලායේදී පැටල්ලෙක තදර තිබුණනට වයබූල තිබුණත් එඒම පටලික තද කරද නිකම බහිනවා යටට.ආං ඒවා ජවස්ථාව අපි දරුවනේ කියනව නම බ්‍රේක්් බ්ලිට් වෙනවා කියලා. න බ රනක් කියල මේ ක්‍රියාවලට නමක් කියනවා බ්‍රෙක්් බිඩින් කරනවක් කියලා කියන්නේ තිරිංග පද්ධය තුළ තියනවායුල පද්ධතිය ඉවත් කරවා. පොද මේක කරන්න ඕන පුද්ගලය දෙන්නෙක් ඕන. එකක්ෙනෙ ඉන්නටවන දරුවන ියදුරවාසනය වාඩිවෙලා ති දරුවන බ්‍රක්් පටලක පා න්ඩන එක පුද්ගලෙක්. අනික් පුද්ගලයක් කරන්නට ඕන පොතේ වාහනේ රෝධයේ රෝධ සිිලන්ද්‍රරේ තියෙනවනි වල් සිිලින්දරය ඒන් අර වාට දීර තියන රූබ සරහනය අංක හතර කියන කෙනා ඉන්නවනි අන්ක හතර කියන කෙනාට සම්බන්ධයනි මස්ට්‍ර සිලින්ඩරයක ඉඳලා දරුවනේ ඔයිල්ලයි අන්න ඔල්ලා ඉන්න එක සම්බන්ධන තැන දරුවනේ තියෙනවා මේ නිපල් එකක් තියෙනවා අවුට්ලයින් එකක් තියෙනවා අන්න එතන අවුට්ලන්න එක අපි දරුවනේ බුරුල් කරලා එතන පුද්ගලයෙක් ඉන්නට ඕනේ මේක කරන මෙහෙමයි තැන් මේක කරන්න පුට පිනිම ආකාරයට නොද නාගන්න මෙ අව දරුව කරනකොට සිද්ධ කරනබෙන මෙහෙමයි දැන් අර රියදුරු ආසනය පුද්ගලයක වාඩි වෙලා යා ැරනවා බ්‍රේෙක් ට්ලෙක තේ පාගනව අතහිරනවා පාගනව අතාහිරනවා. එක නිකම පටල ඇයට යන ැතකොට පාගන අතාරනවා. පාන වතහරිරනෝ මේක කීපවතාවක් කරලා කරලා දහතුොළ සතවක්ට පාගල අතහරල පාගල අතහැරලා තදයට පාගගෙන ඉන්නවා. ප්‍රැහලද දහො සතවක්ද පාගන අතාහිරනවා පාගන අතාහරනවා කරල කරල කල කරලා. හදයට පාගන ඉන්නවා. පැටලෙක පාග ඉන්නකොට රෝද සිිින්දරේල ඉන්න පුද්ගලය ඉන්නවනේ රෝධ සිිින්න්ඩරේ ළංඟ දරුවනේ. ඒල් එලියට ගන්න ලයින්න්න එකක් තියනවා නිපොල්ික්. එතන තිෙනවා ඇන ඒ ඇනේ බුරුල් කරලා දරුවනේ අ රෝද සිල්්‍රලට පුද්ගලයක් කරනවා එතන බුරුල් කරලා. එතලින් දරුවන බ්‍රෙක් ඔයිල් ටික් ඉවතර ගන්නවා ඉවතරගන ආයනෙ හිර කරවා. හිර කරලා කියනවා ආපු ප්‍රේම ශිට්ගේ වාඩියලෙන්න්න පුද්ලට ආය පැටල් කරන්න කියලා ඉටමස් ආයමොකත කරන්නේ පටල පාගනව අතාරිනවා පාගනව අතාරනවා මේක වතා කීපයක් කරලා කලින් වගේම ආය අද කරලාල්ලගන්නවා. ට ස අයාර රෝද සිරින්ට ලඟඉන්න පුදගලයා ඇනේ පුරල් කරලා ඔයල් ටික්කලට ගන්නවා. ඇරං ආයන හිර කරනවා. මේක වතා කීපයක් කරගන කරගන යනවා. මෙමරගන කරග යනොට ්‍රයිම ශීට්ගේ වාඩිලෙන්න පුද්ගලට තේෙනවා කකුළට පැඩල්ලක තද වෙනවා දරනවා. ඇැ මුලින්ම පැටලක නිකම්ම ඇතුොට බැස්සට තිිකලාවක්මක කරගය කරගනියද. පැඩල් එක හිරට එකන පැල්ලක තදයට දරුණන දෙනට ගන්නවා. ආං එයවස්ථාවේ පද්ධතියෙන්වායපුුගුල ඉවත්තච අවස්ථාව. ඊට පස්සේ අර වල් සිට ලගන්න පුදගලයා එතන පුුල් කර පැන හොට හිරලා එතනින් දරන ඉවදෙනවා. එතකොට පද්ධතිය තියන වායපු පුුල පද්ධතියෙන් දැන් අයින්ගලයි වරයි. පැදිවිද ඔන්න ඕකට තමයි අපි ඔය යාන්ත්‍රනය කතා කරනර යන්නේ පැදවිද ඒනි සි සාකචාරම කොහොමද ඔය ඒබල්ල පද්තිියෙන් අයින් කරන්න කියලා මේක රැට්ටි කල්ලක් අපබින මෙම කතා කරම. අරේද මේ කොට සල්ලියල වරන හරිලිය පු හත්තනනි කොටස පෙනනීමහම කොහමද මේ පද්තිය මෙවා අයින් කරන්න කියලා ිය. ල බිෙම ලැනදා මේ සඳහා මේ සඳහා සඳහා පුද්ගලෙන් දෙදෙනෙකු මේ සඳහා පුද්ගලින් දෙදෙනකු අවශ්‍ය වේ මේ සඳහා පුද්ගලින් දෙදෙනෙකු අවශ්‍ය වේ පුද්ගලින් දෙදෙනෙකු අවශ්‍ය වේ එක් අයකු එක් අයකු රියදුරු අසුනේ වාඩි වී එක් අයකු රියදුුරු අසුනේ වාඩිවී තියදුරු අසුනේ වාඩි වී තිරිංග පාදිකය පාගමින් එක න බ්‍රෙක් පඩල්ලග තිරිංගපාකය පාගින් තිරිංගපාදිිකය පාගමින් අතහරිමින් පාගමින් අතහරිමින් හිික වේලාවක් ක්‍රියාකරවා හිික වේලාවක් ක්‍රියාකරවා එක වේලාවක් ක්‍රියාකරවා පාගා තද කරයි වෙලාක් ක්‍රියා කරවා පාගා තද කරයි පාගා තද කරයි පාාතද කරයි ඊීට වසලනවා අනෙක් පුද්ගලයා අ පුද්ගලයා අක් පුද්ගලයා රෝධ සිලින්ඩරය අසලින් පුද්ලයා රෝධ සිලින්ඩරය අසලින් ද්‍රාවතල් ප්‍රෝදසිලින්දරය අසලින් ද්‍රාවතල් ටිකෙන් ටික ඉවත් කරයි ද්‍රාවතෙල් ටිකෙන් ටික ඉවත් කරයි ද්‍රාවතෙල් ටිකෙන් ටිකවත් කරයි ද්‍රවතෙල් ටිකෙන් ටිකඉවත් කරයි යඩිල්ලිය නම් මෙහෙම මෙම ක්‍රියාව මෙම ක්‍රියාව ටික වේලාත් ක්‍රියාවටික වලාක් කරගන යාමේදී මෙම ක්‍රියාවටික වේලාවක් කරගන යාමේදී තිරිංගපාදිිකය තිරිංපාය පහසුව තරිංගපාදිිකය පහසුව තරිංගපාදිිකය පහසුවෙන් පෑගිය හැකි අවස්ථාවක් උදාවේ තරිංගපාදිිකය පහසුවෙන් පෑගිය හැකි අවස්ථාවක් උදාවේ පහසුවෙන් පැගේිය හැකි අවස්ථාවක් උදාවේ අවස්ථාවක් උදාවේ එම අවස්ථාව එම අවථ පද්ධතියෙන් එම අවස්ථාවේ පද්ධතියෙන් වායුබුබුලු ඉවත් වී ඇත එම අවස්ථාවේ පද්ධතියෙන් වායුබුබුලු ඉවත් වී ඇත වායුබුබුලු ඉවත් වී ඇත අයුමුගුල ඉවත් වී ඇත හරිුලිවත්ව ඇත අමතනොට හඩාගන්නම ක්‍රාවට එක වෙලාවක් කරගනයාමේදී තිරිංග පාදකය පහසුවෙන් පැෑගියෙන් නොහැකි කෙලවක්්දා ගන්න පහසුවෙන් පැෑගියෙන් නොහැකි අවස්ථාවක් කුදාවේ. පහසුවෙන් පෑගී හැකිනෙ මේේ පැහසුවෙන් පෑගිය නොහැකි. එකට පැටලක තද කරදි තදර දැනන්ට ගන්වන්නේ අවස්ථාව. පහසුවෙන් පෑගිය නොහැකි අවස්ථාවක් කදාව හසින් පැගියෙන් නොහැකවතාවක් දාවේ එම අවස්තාව පද්ධ දයෙන්වාය බගුලිුවත් වී ඇත හ හිට පස්ස බොදා අපේ නව කතා කරන්න දෙවෙනි ප්‍රශ්නය මෙ දෙවෙනි ප්‍රශ්නයපුොතා අපි මීර් සති දෙකනොට කලින් සාපච්චා තරබු පේ පරකත් කතාහලා එක වැදීමටින් දාලාතය නොමුත්ම පැදිල කරන්න මොකද හික ද ද හරේ දෙනි ප්‍රශ්නය පොතා දෙනි ප්‍රශ්නයති කියනවා? පරායනයනුව වහල වර්ග කරන පොඩස්තුන මොනවාද කියලා. පරායනය අනුව. පරායනය කියන පුතා ගොඩ නගිල්ලක බිත්ති දෙකක්ත්ට පරතරය. පැදිලද පරායනය අනුවපුතා බිත්්ති වර්ග කරන ගොට හරි දව නස ට යිල් ෝ අයින්කර ල් යන යින්ර ොල්ිකා ඔල් ැන්ගෙ න ොල් යින්රන කියලම ඔයිල් ඉටදකයි කරන්නේ බිින්දු දෙකතු නොයි ගන්නේ. පැදිලද. දෙද රයි කරන බිදු දෙදකනක් ගන්නන්නේ ඒ අයින් කරන්ටි අය දානවා ඔයයි ැන්කට හ යි් එටකොට දරුවනේ අතව දරෙහන හළන් අරිනවා කියන්න ඒකද කියලා ඔවුෝ වා පද්ධතිය හුලන් අයික කරන කිය ත් ෝකට කියනවා බ්‍රේක්් පද්දතියේ වාජිපුු අංන් කරන ්‍රියාවිය න එක තමයි හර ර හර හරි අපි දරුවේ නවා වෙවිනි ප්‍රශ්නයට පාණයනුව හල වර්ග කරන කොඩස්. තැන් පරායනය කියන්නේ ගොඩ නගල්ල එක බිත්්ති දෙකා අර පරතරය ිත්ති දෙකාර පරත්තරිය අනුව වහල වර්ගරන කොඩස් තුනක් තියවා නිබදත් ඒ ොඩස් තුමනවාද සනි වහල තියනවා දිිත්ව වහල තියනවා ත්‍රිත්වහල තියෙනවා. තනිහල දිිත්වහල ත්‍රිත්වහල කියල පරායනියානුව වහල වර්ග කරනවා. ඊට අමතර වහල වර්ග කරවා පුතා හැටුම් සලස්මනුව හැුම් සලස්මනුව වහල වර්ග පහක් තියෙනවා ුග වහල තියෙනවා එකන යුගල වහල තියෙනා පුතා යුගල වහල තියෙනවා පිය වූ යුගල වහල තියෙනවා කරතලාද වහල තියෙනවා අට්ටවාල වහල තියෙනවා කාප්ප වහල තියෙනවා. ඊනකට වහල වර්ග කරන තවත් ක්‍රමයක් තමයි බාහිර හැඩියයානුව. බාහිර හැඩියනෝ වහල වර්ග කරනවා දරුවන දෙපල වහල එකන බෑවුම් සහිත එකන පැටලි වහල සහ බෑවුම් වහල කෙලාපි වර්ග දෙකට දරර්ුවනේ බාහිර හඩියනුූ වහල වර්ග කිරීමකත් අපි දකිවා එතකොට මම මේ කීව වහල වර්ග කරන ප්‍රධහන කොටස් තුනක් ගැන. එතදර වහල වර්ග කරන කොටස් තුනක් තියෙනවා. එකක් තමයි දරුවනේ පරායනය අනුව. අනිත්තක බාහිර හැඩයා අනුව. අනිත්තක හැටුම් සැවැස්ම අනුව. දැන් අපෙන් අහන්නේ පරායනය අනුව වහල වර්ග කරන ක්‍රමතුනහන්නේ. නමුත් දැනගන්නත්ත එෙක්ට අපි දරුවනේ වහල වර්ග කරන කම සියල්ලක් මලිය ගනිීමමු මොකද දැල් ලබනමාසිදල රිවිෂ් පටන්ගන්න නි මේ අවබෝධ අපි අවශ්‍යවර නිසා. එත වහල වර්ගරන පුතා බෙන්නමේ ආකාර ටිකට. ැන් යන පරාෑනයනු හල වර්ග කරන කරමතුන තනි වහල තයනවා දිිත්වහලතයෙනවා ත්‍රිත්ව හල දෙනවා. බාහිර හැඩියයනු වහලවර්ග කරනවා පැතිලි වහල සහ ආනති වහල කියලා. කැටුම් සලස්මනු වහළවර්ග කරනවා යුගලහල පියවූ යුගල වහල කරතලාද වහල අට්ටවාල වහල සහ කා්ප වහල කියලා. පැහදිලනිි හරරි ඔන්න වහළල වර්ගී කරණය ඉක් නිමතුතාලා නොට් කරගන්න බලන්න ට්ටක නොත් කරන බලන්න. රි එක්පනි නෝ කරන්නක අරික නොටර අතරතරම පැදිලි කිරීමගොත් කරන්න ොලි ලාලඩ ගන්න පුතා මේ දැන් අපි මේ මාසේ ඕරට දීලා තියවා මලික විදුලි තාක්ෂණේදයයට අදාලා නිබන්ධනය හරි එතවල මේ සැත්තැම්බරු ලිේ තියෙරි පන්තිය කරන්නේ ඉලෙක්්‍රිකල්ලට අදාලව දෙෙවිනි පොටස ඒ කියන්නන්නේ මූලි විදුලි තාක්ෂණ වේද දෙවෙවිනිි පොතටන්ගන්න. එතකට මූලි විදුලිත තාක්ෂණ මලි විදදුල තාක්ෂණ වේ දේපුතා පලවෙනි කොටස කියන්නේ. විදුලිය හැඳින්වීම ඒ වගේම දරුවනේ ප්‍රතිරෝධක, ධාරිත්‍රක ඒ වගේම දරුවනේ ඕෝම්ගේ නියම කර් චෝෆ් නියම ඔන්න එටික කතා කරා අපි දරුවනේමීට කලින්ති විිච්ච කොරුණනා සිස්සන්න එකේදී. මතකයිනවාලට හරි. හැබැයි ඒකොඩදරට සම්බන්න නොවන දරු ඉන්න පුුවන්. හරි ඒක කියන්නේ විදුලිය හැඳින්වීම ප්‍රතිරෝධක ධාරිිත්‍රක ඕම් නියම කර් චෝ නියම ඔන්න එකටික සම්බන් නොවිච දරු ඉන්න පුුව. අන්න ඒ අයට වගේම හිටපු අයට නොතේරරිච්චයි ඉන්න පුලුවන්. හරි ඒ හිටපු නොහිටපු සියලමු දෙනාට දරුවනේ නැවතත් ඒ පලවෙනිෙන් අපි සාකච්ඡා කරපය පාඩම්මාලාවට මම සම්බන්ධෙන් නොමිල සම්බන්ධෙන් අවස්ථාවක් පුදා කරල දෙනවා දැන් අදැවිල්ලා මේ බදාධනී ලබන සතිය සඳ දෙඉන්නලා හරි ලබන සතිය සඳු දෙද ලබපුදා පලට මම ඒ මුල්. ්‍ර හ කරන ඇතකට ඒ කොටස්සට සම්බන්ධ න ොවන හැමැනනිත්ම ඒටිකට සම්බන්ධ වෙන්න. සම්බන්ධ වෙලා හරි සම්බන්ධ වෙලා වැඩටික කරගන්නට ඕනේ. පැදලෙන්නේ හරි මොකද දරුවනේ. දැගලබ සද දල ඩියට ල න ොක ඊට පසෙ සතියඳලා පහට එල්ෙක්ට්‍රිකල් වෙනි කොටස අපි දරුවන පටන් ගන්නා පන්ති මොකද අප මේ සතිය ඒ ඇන මේ සතතියන්තය ඔලට නිෂ්පාධන තාක්ෂණ වේදේ තුන්ගෙන නිබන්ධ තුන්ගෙන කොටස ලබාදීම සිද්ධ කරලා එතනින් පාඩමිවර කරවා. පඩක්ෂන් එක මේ සතියන්තයෙන් ඉවරයි පඩක්ෂන් වල අසසාන විඩියක මේ සතියවල බදනවා ට පක්ෂ මේතතිය ඉවරයි ඊට පසතති ල්ලෙක්්‍රකල් වෙනිි කොටන්ගන්නවා ඒ කොට දෙමනි කොටත පටන් ගන්න කලින් මුලින්ම් කතාතරපු අරයි ඉල්ලෙක්ට්‍රිකල්ල හැදින්වීම එකන විදුලිය හැදිින්වීම කර්චෆ්පනියම ඕෝම්නියම ධාරිත්‍රක ප්‍රතිරෝධක ගණන් හදන පොටස්ටික එකන සමග සම්බන්ධතා සමාන්තරගත සම්බන්ධතා ශ්‍රීණිගත් සම්බන්ධතා ඔයි සියල් ලක්ම පිත් පන්ති සාකච්ා කර පුටික විඩියෝ විදි ටපවල ලබන සොද දෙෙදර ලබදීම කරන. එනිසා ඒටිකත් බලම ඉල්ෙට්‍රකල් වැනිි කොටන සබන්ධ වෙන්න පැදලනෙන හර. එතකට දරුවනේ ඉල්ලෙක්ට්‍රිගල්ටි ඉවර කරන අතරතුර අපි දරුවනේ ඊළඟවාසේ කැන්නේ ඔක්තෝම්බර් මාසේ අපිට දෝවින් පාඩමේ හරි දරෝවින් පාඩමේ අපි සමාංශක ඇඳීම රජු ප්‍රක්ෂයම රූ පැඳීම සාකච්චා කලා. හැබැයි විකස රූ පැන්දිීම ේදය රූ පැඳීම අපිටරගන්න බැරිවුණනා පන්ති අතර කරපු නිසා. නි ක් ෝ මාසේම රෝීන් ොල ඉසිරිටි ඉවරන දානවා. එක ඔක්තෝම්බරද ලගේ සිල්බසික ොහවසේ සම්පූර්මි වර වෙනවා හරි. ස බகை . පැ හ. නත්කිරින් කீපයක්ම කළ. ஒக்ோம்பर ස ට ஷன் පටග නිසා ට சேற அப்பி. ඒ பிலி வர் කதாான. හ இක්ින් में බල ටගලදාගන්න ඒ තා ෙ කියනවා. ම සමහර දර ල வாල ங்க அ හ වස නිபந்தன குடிய කරண. මේ මේ පර වන්නේ ල බේවි. විශෂ වා දීර න ක් ම්බ ික් හරියට දරුවනේ වැඩ කර නම්බර් ට දෙන්න ඇති. විශෂ දීපු නම්බර් ද දර න පිළිබඳ සල කිල්ලක ඉන්න ොද රද ුරිය ද ක් නබ ම තා කරන්න ේ. ඒ පර්සල දෙන්න පුදගල කතා කරල ලගෙන හන්නන්නේ නිසායි විශෂම ඒ අයක න ෝදනාවත්තමයි යාලා කතා කරනවතාාවල වෙලාකට කැටක් නම්බර් වැඩ කරන්න නහැ අනිත්තක රිංසන ෝ නස කරන්න කියලා එකකොට තින් ඒ අ අප හැල් නවා අන්හම ප්‍ර්න ක් කයිට ලා නි එනිසා මේ ඔයාලා ඒ දීවල තියන දුරකතන ය පිළිබඳව ලොකු සැලකිල්ලකින් ඉන්න කොහොමත් හම්බ වී මොකද හේතුව අර අදහම්බේම හටම්බෙනනක් කියන්නබ මොකද ලංව හම යිතනයකම කුරිය කරන ක්‍රම තමයි නිබන්ද බාද දෙන්නක ලංකාව කරිය කන අයතනකී පැයිතියන්නේ ඒ අයිතනට පුද්ගලේ තමයි මේ දේල් කරන්න. එකොට ඒ අයත් ටිකක් බිසි එඇනිසා කලින්ම හයාලට ඒ පාර්සලය ලබාගන්න ඒ අවශ්‍ය ඒ දේවල් කරත් න්න මංහිතන මෙවනකට පුක්ට පර්සු හම්බලා දයෙනවා කීපදෙනකොට ප්‍රශ්න ති ඒය බලාගනින්ට ලඟදීම දවස හම්බවයි. කවදද කියන්න බෑ හම්බවෙේ හරි ප්‍රච්. යරකස් බලදි කරට් අවල්වෙල හරි මොකක් රුණු සියට අසුවක් බලලා තිබනොත් ආය රිපිට්ට එක බලන්න බෑස දවස් දෙකම බලන්න විදිත් දෙන්න බැයිද සිිස්ටම්ක හදලා තියෙනං ඒ විදියට තමයි මංහිතන්නේ ඒකට බලමු නමුත් සිිටමක හෙදිලන තියන ඒවිර මොකද නැත්තන් ඕෝකෙන් සමහරල් දරුවක්්‍රමිකතා කරන දැම සාධරණ හිතකකි පෙකුත් ඇති ැන් විශේෂම වංචාාවට මගක් වෙනවා මේ දවසල ආයිතන මටම ඒ අ තම තිර රැ තිනක පෞද්දිලික ම ගත්ත තිර යක්න්නේනේ හරි මකද සිිස්ටම් එක මගේ නෙමේ හර ගෙනට පස දෙන්න බැයිද. නැ කුරිය කරන්නවලට කුරිය ගස්තු කලින් ගෙවන්ටෙනවා ගේෙක්වවා අයට තමයි ඒ පාර්සල ලැබෙන්නේ හැරි තයිච ඔන්ලයින් පේම කරද්දිී . Quèpost? දවැ ඔොන්ලයින් පේමන් රන කරිය ගස්තු ගවන්න බැන් පේමට එකක් දිියට බැන් ක එක ගව ොක දස බැන්කෝල්ට ඇන්න පුලුවන් ට හ තිී බකිවට බැන්කෝල්ට න් ැක තිෙනවා රට අවාහදිම්බ කියෙකි වඩති එක බොරුවත් නිතිකුදේ රට හල තියෙන කියෙක ඇන පාඩගින් පලපුහම සාමාන්‍ය දවසක් වගේමති වාහනක් යනවා මිනිසුස් පාරින්නවා ක අඩවලුක් ඇරලා ව නේද හල කූලක් නෑති. හරි ඇතකට ව රිය ජා ගදන වෙන ගව වන්න වෙනවා පියවලට කවු්නම්බක් දලාතියවා ඒකර වෙනම ගෙවන්න ඒවි දෙරයි වැඩටික කරන්නට වෙන්නේ. හරි. එහෙම නැත්තං දැන් මේ වෙනකොඩ විශේෂ්පත දම කරනම හු රයියම්මස්සේ මං හිතන මේ අවස්ථාවන හැ තමුත් කරුණනය කල සිිපින්නගේ දරුවනේ ආයතනය ඇරලා තියෙනවා පයාලට නීති්‍යානුකූලව ප්‍රසිද්ධියිට එන්න කියලා කියන්න බැරිවුණනාට ටවු්න එකකටන වැඩිහිටියක් ලවා යාලට අවශ්‍ය නිබන්ධහෙම ගන්න ගන්න කුරිය කරලා දරුවන කුරිය කරපුට්ටෙ කරලෝින්තර ලබේවි පාර්සලය කපුරිය නොකරගත්ත අයන්න වන ආයතනට විල නිබධන ගන්නඒ මන්තතිර යා පදංච ේවවැටි කරට පුළුව ආතනෙක් ං හිතන නකොට සිපි කියෙන ඉන්න ල කිවවා අලට ැමතිිකටෙ ආයිතන වැටි කරන්න පුළුවන් හරි තාම මේ අයම් එකේනම් අපිට එහෙම පණිවිටයක්ක් දීලනහැ සේ මංහතන අයිත රලන හය මෙසෙේ විචටරම කරගන්නට වෙන්න සිප්පින්න කිය නම් පුළුවන් අතෙන යන්න හරි මොකද මහනුවර තත්ත ටික් බයිඇතිමංහිතන්න හරි හොයි මංිතන පහල වර්ග කරන හරි ඉටපස කියෙන පුොද හලක සුදුසු රූපසරන කාධාරයෙන් පහත පොඩස්්ික නම් කරන්න කියලා මොකත් මුදුන් යටලක් බිත්්‍යරලිය පරාල අට්ටවාල රී්ගුරුපා බාල්ක වඩම්බු මේ වගේ දේවල් පොත අයටකට හලයක සදුසු රූප සරන්නක් කියෙලක වඩබස් පට ළලුවන් මේ සයල්ලප රපණය කරන්නපුතා බෙන මේ වාද සටහනක මේ බලන්න මෙතන තියනපොතා මේ වහේ රීප්ටි යෙනවා පහලේ පරාලටික දාලා තියෙනවා ඩින්බුල ඇල්ල තියෙනවා බිතන බිත්ති අර ලිය තියෙනවා මෙතන කුරුපාව තියෙනවා මෙතන බාල්කේ තියෙනවා මෙතන අට්ට මාලේන මේ අට වාලය කියළ හදාගන්න අට්ට වාලේ තියෙනවා මෙතන තියන මුදුන් යට ලිය තියනවා පැදිලේ හරි ඉක්නි මේ සටන දරුව දලසරන්න පෙරටක් නොත් කරන්න බලන්න ර එක් පනි අනනි ගන්නද දෙවෙෙනනි තරහණට හරික් දරුව අනස කුරිය කරදි ලාස් දෙකේ මේවා ගන්න ගන්න බයිද කියලා මේ. දරුණ සමහර පන්තිවල ඒනෙර එක විශෂාන දරුවුණේ වෙනස්සන මංහිිතනය සහර ගුරුවරු නිබන්ධර ලබදීමක් කරන්නේ නැහැ සමහරයි නිබන්ධන දෙනවා අනෙම ක්‍රශ්නයක් තියෙන එනිසාර පෝක කරන්න පුොතේ ආයතනය නෙම ඒ අදාල ගුරුවරයාගේ පන්තියට වෙනමමකවंट එකත් ඔබन කරලා ඒකට ඔයාලගේ ගරිය චාජස් දාාන්් කෙලා ඒක දරුවට වෙන වෙනම තමයි නිබන්ධරනයවීම කරන්න ක ඔය පාසලේ බරනුවනෝක තීරණය වන්න මුදල. එදකට දරුවනේ අ ආයතනයේ නිබන්ධන කීපයක් එකට යන්ද ගත්තහම එතකොට ඒක බර ග්‍රෑම් ගප්‍රමානේ වැඩිවෙදි කුරිය චාක වෙනස් දෙෙනවා තැ සහ දරුව එක ගුරරකුට විතරක් සම්න්ධන සමහරය ගුර දෙතුන් දෙෙනකොට සම්බන්ධනවා අන්ෙම ප්‍රශ්නයක් පකර තියෙනවන ඒ නිසා දරුවනේ පලට එකක ගරුවරයට වෙන වෙනවා තමයි ඔලට කිවීම් ටික කරලා ඒ කවන්ටලට දාලා පාලට ඔය රිය. පාර්සලය ගෙන්න්න ගඩ වෙන්නේ හරිඉක්වන් කරලා ගන්න ඉපනි සරහ තැ ගඩටක් ා ගන්න ඔබ එක්පන් කළ ගම දරගණ කලින් හම්බුල නති ටියුට්ටේම ගන්න බැයිද ගිය මාසි යියුට්ට හම ඒවා ගන්න නම් කොතේ දම කීප් එක ඒ ගන්නනම් වාරට ආයත්තනයට යන්ද වෙනවා අයදනින් ගන්නවලුුවන්කිේ ඉලග පරන ති නවා තන ගේ සට තියන ලට ් ගධ පහගේ මාසල එන්න බැවිච දර න්නනගේ ම ට ු්ික් න්න කියලා අදාල මාස ප්‍රමාණ කල පරනටි ට ඉල්ලගන්න ඒවා නිකංවලට හම්බේ ඒව ඉල්ල ගන්න ඒ ගලස් පේමට් ගේවල අදාළ මාස නිබන්ධනය ගන්නකොට පරනටිුට් අවශ්‍යාෙන්න්නන ඒව ඉල්ල ගන්න තුරලටදේ ඒවා කු සැබේ සිපි න්න කකුණු සම්බේ මේසර ඇැ නිව විසියකෙන් පස්සන නංගතට රට අරීපුතේ. එදකොට විසියකෙන් පස්සේ මන්ගතන සිපින්නෙ කර අයමසකර දෙකට යාලට යන්න හැකව තේන ගැටුලුවග තොව ොට න්න පුුවන් කර යා ත නිබද පි න්න ළුවන්වෙේ. තිසකෙන් පසරට අරරිනවා ැන් කොමත් ලබන මාසේඒන්න ඔක්තොම්බර් මාස වෙද්දී මේ පාර ඒලවල් කරන සහ ඕලවල් කරන දෙගොල්ලටම දරුවනේ ඉන්ජෙක්ෂ එක දෙනවා එකන එන්නත් කරන සිද්ධ කරනවාඇතකොට ැක්සිී එක දුන්නට පස්සේ ඔක්තොම්බර් මාස නොවම්බර් මතිදිවෙදී බොහ විට ඒලවල් ක්සම තියයි එතකොට ඔයාගේ පතිත් සාන මංහද නොවම්බර් විතර දෙට පටගන්න කළුවන් වෙයි ල කොම පැක්සි එකද වා ල ක් න නකට පරක් ේ දන්න හ ෙේ නමුත් ර ක්ෂන එක දේව තකට ගටලෝකින් තර පන්තිවල න්න වල හැකාවතිේ පන් ස්කෝල ට ගනි නොම්බර වගේ වෙදදි ඇතකොට නවක් ස්කොලට ගත්ො පතිත් පට පටන්න පොළක් හර. පන් කළගන්න ඉඩසසිෙන පුොතාත් උන්ගෙන කොටස, වහල සඳහා කාප යොදන්න හේතුවමොකක්ද කියලා නවා. පුතා වහල සඳහා කාප්ප යදන්න හේතුවතමයි පරායාවනය වැඩි වෙනකොට එකන ිත්්‍යති දෙකාතර පුතා පරතය වැඩි වෙනකොට, වහලේ සඳහා යොදන අවයබවල දුරවල් වැඩිකරඩ පුළුවන් සීමාවක් තියෙනවා. ඩා වැඩි කරන්න බැහැ එදකොට දරුවනේ ඒ වහලේ සඳහා යෝධනය කන පරාල බාල්ක වගේ දේවල් වල දරුවනේ ඇම්බරීම් එක ඇතිවෙන බලනිසා ඇම්බැරීම් ඇදවම් වගේ දේවල් වෙන්නට පුොළුවක් අන්න ඒ නිසා දරුවනේ අපිට සිද්ධ වෙනවා විශේෂම ත්‍රිකෝනාකාරහයට භාවිතා කරලා කාප වහල නිර්මාණය කරන්න බර බෙදාහැරීම් කටයුතු සඳහා එෙතර කාප වහල ගහක්පුහම තරායනයේ වැඩිවෙන ගොට ගොටනකිල්ල එක වහල ඇදවෙන්න ඇම්බරෙන්ට තින හැකියයාවා අඩුවෙන තමයිකාපවහල ගහන්න හේතුව එන්සා අහන්න අපෙන් තුංගනි කොටස වහල කාප්ප යදන්න හේතුව මොකක්ද කියලා එන්න සමං එක බෙන මෙම පැහැදිලි කරනවා වහල කාප්ප ධන්න හේතුව ලැනකට මෙහම වහලයක වහලයක වහ පරායනය පරායනයන බිත්ති දෙකතර පරතරයට තම පරායනය කියන්නේ වහල පරායනය ඉතා වැඩිවන විට වහල පරායනය ඉතා වැඩිවන විට ඉතාඩි ව විට ඉතා වැඩි වන විට අට්ටවාල කිහිපයක් වුවද අට්ටවාල කිහිපයක් වුවද අට්ටවාල කිහිපයක් වුවද යෙදීමට සිදුවිය හැක අට්ටවාල කිහිපයක් වුවද යෙදීමට සිදුවිය හැක අටටවාල කිහිපයක් වුවද ෙදීමට සිදුවිය හැක නැතොහොත් නැතොහොත් වහලය කළක් ගතවන විට නැතහොත් වහලය කලක් ගතවන විට නතුහොත් වහලය කළක් ගතවන විට පහත් වීම් සිදුවිය හැක කල දවන විට පහත් වීම් සිදුුවිය හැක පහත් වීම් සිදුුවී හැක නමුත් අට්ටවාල නමුත් අට්ටවාල කිහිපයක් යොදන විට නමුත් අට්ටවාල හිපයක් යොදන විට නමුත් අට්ටවාල කිහිපයක් යොදන විට ඒවාට අවශ්‍ය පරිදි ඒවාට අවශ්‍ය පරිදි ඒවාට අවශ්‍ය පරිදිගුරුපා සහ බාල්කද යෙදිය යුතුයගුරුපා සහ බාල්කද යෙදිය යුතුය කුරුපා සහ බාල්කද යෙදිය යුතුය ුපාහ බාලකරී යදදි යුතුයගුරුපාසාහ බාලකරී යද යුතුය මෙය මෙය මිල අධික මෙන්ම මෙය මිල අධික මෙන්ම මෙය මිල අධික මෙන්ම වහලයේ අලන්කාරයට මේ මිලධක මෙන්ම වහලේ අලන්කාරයට ද බලපායි වහලේ අලන්කාරයට ද බලපායි වහලිය අලන්කාරයට බලබායි. එම නිසා එ නිසා අට්ටවාල කිහිපයක් යෙදීම වෙනුවට එ නිසා අට්ටවාල කිහිපයක් යෙදීම වෙනුවට එ නිසා අට්ටවාල කිහිපයක් යෙදීම වෙනුවට යෙදීම වෙනුවට ශ්‍රිකෝනාකාර හැඩති ශ්‍රිකෝනාකාර හැඩති කාප්ප, ්‍රිකෝනාාකාර හැඩිති කාප් ත්‍රිකෝනාාකාර හැඩිති කාප්ප ඒගැන රාමු ාමු යොදා ගැනේ රාමු යොදා ගැනේ රාමු යොදා ගැනේ හර ඉට පස්දේ මන වයගේ හතරනනි කොටස වහල කාපො ්‍රකෝනාකාර හැඩියට යොදන්න හේතු මකක් දෙක නවා උොතලේ වහල කාප්පවල හැඩිය ්‍රිෝනාාකාරයි අපපි දන්නවා වෙසක්කාලටත්ිටපටන් හද්දී සමජත්‍ර ශ්‍රාකාර හැඩට බටපත්තුරෝලින් කොටු හදාගන්නවා. ඒ කොටුවක් ගත්තාම කොටුවක ප්‍රතිවිරුද්ධ ශීෂ දෙක අපි දරුවනේ ඇතුළට එබුවොත් හරි. එළියට ඇද්ොත් හරි අපි දන්නාපුතේ ඒක හැඩේ වෙනස් සෙනවා කියලා. ඒ වගේම දරුවනයේ අපි නිලුම්මලක් හදනකොට දරුවක් හදනකොට වෙසක්කාලෙට ්‍රිකෝනාකාර හැඩට දරුවනේ බටපත්තුරු බඳගන්නවානි එහෙම බැඳගත්ත චිකෝනයක ඕනෑම මුළු දෙකින් අල්ලලා. ළට බොත් හරි රිියට ඇදොත් හරි හඩේ කිසිදු වෙනසක් සිදධ වෙනද බොතා සිල්ධවෙන්නේ නෑ පැදලනේ ඒක කියන්නේ මතකතියාදන්න පුදේ ලෝකේ තියන ජාමිතික හැඩවලින් බාහිර බලපෑම් හමුවේ තම හැඩේ වෙනස්කර ගන්නේ නැති එකම හැඩේ තමයි ්‍රිකෝනාකාර හඩිය අන්න ඒනිසයි අපි දරුවනේ මේ කාප්තව හල සඳහා ත්‍රිකෝනාකාර හැඩිය ොදා දන්නේ එකන මොන බලපෑම් ආවත් වහලේ හැඩේ වෙනස් දෙෙන නෑ පැදලද හරි කියියනපුත් අඒ එක බෙන්න්නම. කියන මෙහම? වහලේක බර වහලයක බර කුළුණු හරහා වහලයක බර කුළුණු හරහා පොළවට ලබාදිය යුතුය කුළුණු හරහා පොළවට ලබාදී යුතුය මේ සඳහා මේ සඳහා යොදන කාප්ප මේ සඳහා යොදන කාප් ්‍රිෝනාකාර හැඩට මේ සඳහ යොදන කාප ්‍රිකෝනාකාර හැඩියට සෑදීම නිසා චිකෝනාකාර හැඩියට සෑදීම නිසා ඇබරී ඇබරීම් තෙරපීම් වැනි ඇබරීම් තෙරපීම් වැනි ප්‍රත්්‍යාබලවලට ඇබරීම් තෙරපීම් වැනි ප්‍රත්‍යාබලවලට ැරම් තෙපීම වැනි ප්‍රත්යාා බලවලට ගොදු ගොදුර වලක්වා ගතහැිය ගොදුරුීම වලක්වා ගත් හැිය ගොදුරුවීම වලක්වා ගත හැකිය ගොදුරුුවීම වලක්වා ගත හැකිය. හරි. එට පසබුත අයගේ පස්සනි ගොටස කියනවා. මීටට දොළහක පරායණයක් සයිද ගොඩනැගිල්ලක් ස සුදුසූ. ප වරගේක රූපස් සරණනා කැද කොටස්ටික ලක්ුණු කන්න කියලා පුොතාද මීරන් ගොලහක් විදර දුරකින් යුක්ත පරයිනයක් තියෙන ගොඩනැගිල්ලකට යොදන්න පුළුවන් කාපයක් අපි අඳනවා බෙන්න්නම හම පස්සනි කොටස විදියට හරි මේ දකින්න පුතායි කාප්ය අපි මේකට කියනවා රැජනගුරුප කාප්පය කියලා හරි මිට්‍ර දොලහක පරායිණයක් තියෙනවා විශේෂම පුතා මෙයාගේ ඔබ දකිනවා කොටස් අපෙන් අහන නිසා දරුවනේ මෙතන දරුවුණේ මේ දාලා තියෙන බාල්කයක් තියෙනවා බාල්කය, මේවට අපි පරාල කියනවා මෙවට කුරුපා කියල කියන. අපි ව නම් කර ගනිමු. ඔබ මේ සටහන දර පස්සේ ඉක්ම නිපපුතා මේ රූපසරණල ගන්නකොටක් ගලා පස්සෙෙන කොට තර දාළව ක් පං කල ඉඳ බලන්න ඉක්වං කළ ගන්න බලන්න ป้องกันอากันเนี่ย අදසේ කොස හු කරන යපතේ බාල් කකෙ කියල නම් කර දේවන මේක බාල්කය හරි මේක නම් කරගන්න පුතා පරාල කියලා මේක නම් කරගන්න පරා පරාලය මේ පරාලය මෙ මේක නම් කරගන්න දරුවනේ කුරුපාව මේක නම් කරගන කුරුපාව 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 ඇති එටසේ හැවනි කොටස කියනවා ගොඩ ැගිල්ලක් සහ නිමක් තෝර ැනීමේ දී සැල කිියුතු කරු ගොඩනගිල්ලක්දහ නමාවක් තොරග ති බලවා පිරිවය ගැන බලනවා.හල් පැවැත්ම ගැන බලනවා. ආරක්ෂාව ගැ බලනවා. ඒවගේ ගොඩනගිල්ලේස්භහාවය ගැ බලනවා ොඩනගිල්ලේ පාදිකේ ගැන බලනවා. පහැදිරද බෙන මේ වගදේල් ගැ බලතමයි ගොඩිනැගල්ල සොඳහා අවශ්‍ය නිමාව අප දරනය තෝරගන්නන්නේ ඉගන පයිල් ල්ලන්නේ සමිත්‍රදාන්නේ දැවල් ඇෑලදගහන්නේ දැව පන එල්ලද ගහන්න යනද පිරිවරට. පහැදිරද හරි. එන සපි දරුවුණේ එලියම. නිමක් තෝර ගැනීමේ දී සැලගන කරුණු ලියනපුොත පිනිීම පලුණනික ලේනා භාවිතය ස්වභාවය භාවිතයේ ස්භාවය භාවිතයේ ස්භාවය එවගේම ලේන තව කෙනෙක් කල් පැවැත්ම කල් පැවැත්ම කල් පැවැත්ම තව කෙනෙක් ලියනපොතා අලන්කාරය 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 තව කෙනෙක් ලියනාපොතා පිරිබය පිරිවැය ය තම කෙනෙක් ලේනවා නඩත්තු පහසුවීම නඩත්තු පහසු වීම නත්තු පහසුවීම හරි කොය වගේ දේවල්. ඉඩවස හයිවෙනනි කොටස දෙනවා පුතායවෙොටස. ගෙබිම නිමහම් ක්‍රම කොටස් තුනකඩ බෙදා උදාහරණ දෙක බැගින් දෙන්න කියල කියනවා. පුතා ගෙබිම නිමහම් කරන ආකාරයන් ගත්හම තුන් දෙෙනෙක් එඉන්නවනි ැන්වාත්තු නිමහම් තියෙනවා පෙරසවි නිමහම් තියෙනවා දෙවනිමහම් තියෙනවා. පැදිලද හරි අපි වර්කතුනටමු බිමහම හරි පලනි කෙනා තමයි දරුවනේ තැන්වත්තු නිමහම්. තැන්වත්තු නිමහම් කියන පුතේ අදා ලස්සාානයට ඇවිල්ල කරන නිමහම්. සිමින්තිදමීම එකැන සිමින්න්ති ඇතිරීම ග්‍රනලිසික් යදීම ඒවගේම මැස්ටික් ඇස්පෝල්් කියෙදීම. ඒව තමා පුතා තැන්වාත්තු නිමහම් වලට හඳ මුදාහරණ. ලියනපතා. තැන්වාත්තු නිමහම් කිරීම කරදාලා උදාහරණක ප්‍රැක්ලියේමු. නිහ උදාහරණ කහි ප්‍රැක්කිලීමපුද මස්ික් ඇොල් මස්ක් ඇොල් උදාහර ලන්න මික් ඇල්ඇොල් තව කෙනෙක් ලියන්න සිමින්ති නිමැවුම නැතන් සිමින්ති නිමහම් සිමිති නිමහම් තව කෙනෙක් ලියන්න ග්‍රනලතික් යදීම හමතන් ගනලතික් ්‍රනොලිතික් කෙලි අ දාන්න ග්‍රණලුතික් ඔන තැන්වත්ත නිමහම් හරි ඊනක කෙනල යනවා පෙර සවි නිමහම් කිරීම ඊනක කරලියන්න පෙර සවි නිමහම් කිරීම පෙරසවි නිමහම් කිරීම පොත දැම් පෙරසවි නිමහම් කිරීම ගැන කතා කරනගොඩ පෙරසවි නිමහම් කරනවා කියන්න දරුවනේ පිගන් ගඩොල් අල්ලනවා එක කියන්න දරුවනේ අපි කියනවා විශේෂමගේ දරුණේ ගෙබිම් උලු එල්ලීම ඒවගේම දරුවනේ කාපට් දැමීම මොසයික් ඒගේ ග්‍රනයිට් ඇල්ලීම මේ වගේ දේවල් තමයි දරුවනේ අපි පෙරසවි මහම ලෙස දකින්නේ හරි ලියන උදාරණ කපයක්ක් මෙහම බිම් උලු වර්ග බිම් උළු වර්ග බිම් උලු වර්ග ඒවගේම තවලියන සැරමික් සැරමික් ගේ කිරීගරුඩ කිරී ගරුඩ ඒවගේම පිගන් මැටි පිගන් මැට ඒවගේ මැට මැටි ඒවගේම පාපිසි පාපිසි ඒවගේ මොසයක් මොසයක් මේ දේවල් ඕල දන්නවා මොසයික් කට දැවනිි මහම් ගැනෙනවා ද මහම් දැනි හමටු දාාරණ කීපයක් කියන්න පුළුවහ බද දැවැනි මහම වලඩු දාාරන කීපයක් කියයන පුළුවන් දැවලෑලි දැවලෑලිඒ වගේම පතුරු පතුරු ඒ වගේ නිෂ්පාදිිත දැවතහඩු නිිෂ්පා දැවතහඩු ඔය වගේ දේවල්තමයි අපි දැවනි මහම් කිරීමටතේ සාකච්ා කරන්නේ හරේ. එඉට පසපුදේ පතැින් දෙවෙනි ප්‍රශ්ණි වරයි. එනම අපි සාකච්ඡා කරන්න පුතාත් තුංගනි ප්‍රශ්නයට තුන්ගනි ප්‍රශ්නය කියන්නේ ද්‍රෝවිින්න් එකක් දීලාතියෙන්නේ. දැන් පුොතාල ද්‍රෝවින්් එක මේ වැනකට කරලත් ඉවර ඇති හොගක් අය. හරි මේ දීලාතියන පුතා මුරදු වාත්තු වානේ වලින් නිර්මාණය කරපු සම්බන්ධ කල්ලෝක සමාංශක රෝපයක් දෙනවා දීරතියන මිනුම්වලට අනුව ඉදිරිපෙනුම එකන කැපිටල් ඒ කියල කියනවා පැතිපෙනම සහ සැලසම. මකඕොන ප ක්ෂ න ්‍රම ඳන්න ෙල කියනවා සියලම මනු මිිමටලින් දීලතියෙනවා භහවිතාත්තලේතු පරිමාණ එකට එකක් කියලත් කියනවා. ඔබ විසින් අඳින මෙම කාර්මික චිත්‍රය විසියකයි හයයි දොළහදින තාක්ෂණ විද්‍යාලයේ නිපුන් විසින් ඇදලා දෙදස් විසියකයි හයයි විසි හතදින නිමන්ති විසින් පරික්ෂා කරපු චිත්‍ර අන්ක හතර එක ඩී ලෙස සලකා දක්තවගෝ සංපූර්ණ කරන්න කියලා කියනවා. ක දැයි එක්කුා කොටුවක් මිලමි දෙක දෙකේ දෙකේ ඔන පරිදි ගන්න කියලා කියවා එවාල දෝවවින් ශීත්තක අරගෙන ඇති දෝවවි ශිීට් අරතිඒ ද්‍රෝවින් ශීතකගේ පුතා අපි තුංගනි ගැටලුව එක මෙන්න මේ රූපසහන තමයි අපි පුතා නිර්මාණය කරන්නට යන්නේ මෙයාගේ මේ කැපිටල් එත බනිම ඉදිරි පස පෙනුම මේ පැත්තැන් දෙනම ෆරන්් එක එතකර පුතා ප්‍රථමකෝන ක්‍රමේයට අන්ඳන්න කොට මේ පැත්ත ෆ්‍රන්් එක එතකර මේ පැත්ත තම සයිට් එකක වෙන්නේ එදට සයිද්ක පේන පැත්ත. සෛද්දක පේන පැත්ත මාරු කරලා තමයි ප්‍රථම කෝන්න ක්‍රමේදති අදින්නන්නේ එඇද රපේ රූප සටහනේ දකුණු පැත්තෙන්නේ සයිද්ඩක තියෙන්නේ ඇද අපි අඳන සටහනේ වන් පැත්තර තමයි යිද්ක ගන්නේ. පැහදිලද හොදර බලන්න සයිද්ක ගත්හම වෙන්න දැන බෙන්න්න මේ හරස්කට තමයි යිට්ඩක පට පේන්නේෙ. හරිද ඊට පස්සේ ෆ්‍රන්ටකට පේන්නේ මේ පැත්තෙන් පේන්නේ දරුවන බෙන්න්න මේ පටි දෙක පේනවා බෙන්න්න මේ පටිය පේනවා. පැහදිලද? ැෙමේ ෙම ොට් යින් නැතැෙීමේ පටකර කොසක්කක් පේෙන්නේ ඒ තම උඩින් ලපහම පේන පෙනවා වෙන්නේ. පහැදිලද සහ බෙනේ පටි දෙක පේනවා. හරි දැන් අපි මොව පොහොමද දරුවනේ දළසරහණක් තුළ නිර්මාණය කරන්න කළ බලමු. හරි දැ්චුට්ට බලන්න තැන් යාගෙකට සයිද්ක තියන දුණ පැත්ත නි වම් පැත්තර සට්ක දානවා. ඒ කෙලීම ්රන්් එක දාලා ්ලෑන් එක යටට ගන්නවා. ඕකන පුතා නිර්මාණය කරන්න රටාව අපි මේවා නිර්මාණය කලා තියනවනි පතිවල. නිසා ගෙන න්න මෙීම පැදිල කිරීම් करනවා प්ඩ බලඩ දේ ाइ් අපි දරුණේ මොව බන මේ අදනවා ද पඩ ලන්න මෙයාක साइ් කෙනන පුතාवाම් පත්තට फ්‍රරන්ක ටයට පලෑන්න කෙනවා දැන් वाලක රूप සරනත් එකක බලන්න ाइඩ්ඩක पේනේ දිිය සाइඩක පුතා පේෙ ෙන්න මේම ඉදිහට මෙම හරස්කඩ पේෙනවා ෙන මෙතන මේ කඩරේකාවලමම දරුණේ ලाइ එක නම් කලා තියෙන වාර ඇතුළල තියන එලිය තියෙනවා ඒවගේම දරුණේ බෙන්න්න में රूपසට आනේ මෙන කට්ட்டයක් තියෙනවා න්නම ක් බෙන්න්න में දාර பேනනහැ ත් නොපෙනු நாට හෙමකක් තියෙනවා කල பෙන්න්න ම ෙන්න්න මෙන කඩரேකාාවක් දාලා තියෙනවා මේ තියෙන சை් සाइ பேන විරි ට பேේන පුතා බෙන්න්න में විදිහට ඔය තියෙන පස ල பேනට ஒண்ணව විදියට උින් බලපුම பேන විදි මෙතන තිය मेंකානුව සඳහා බෙන්න්නම ධර දෙක ම මෙහම රூपණය කලා තියෙනවා පැதலி හරි මෙனுும் ික නවා සයි් එක ගත්ත හම සයිඩ්ක වෙන්න මේ දිග වෙන්න පුතා මිලිමිටර් වලින් අපට දෙෙනවා තිහක් කියලා මේ අපපුතා තිහායි ඊට මස ෙන්න්නේ මේ උඩ තියෙන වෙන්න මේ කට්ට වෙන්නන්නේ දොළහක් කියලනවා මිලමිට වලින් ඉට පස පුතා වෙන්න මෙතැන මේ පැත්තෙන් දරුවනේ තියෙනවා මුළු උස මේ කෑල්ල වෙනවා අපිට ම යටකෑල්ල පහලවයි උඩ කෑල්ලතකොට එක මෙනි මේ දක්වා තියෙන කොටස වෙන්නේ මේ පහලවක් වෙනවා මේ ටෝට්ලෙක් වෙනවා කොට විසිහ තරක් වෙනවා හරි මේ ට්ලෙක් විසාය තරක් වෙනවාතකොට දරුවන නිනුම් සටහන් කර ගනිදදි පැදිලු ේටික උපනය කර ගට පෙනවා ඊලාංඟට දරුවනේ පයාලගගේ රූප සහනේ ෆ්‍රරන්් එක ගත්හම මේ ්රන්් එකක ෙ මේ කොටස හලිස් දෙකක් වෙනවා පපුොතේ මේය අහතලස් දෙකයි මැද කොටසපුතේ තිහයක් පෙනවා මේ කොටස හතලිස් දෙදක් පෙනවා. ඊට අමතරව දරුවනේ පයාලගේ වෙන මේ උඩ කොටස වෙනවා විසි හතරක් වෙනවා මෙතන මේ කැෑල්ලක් පුතේ විසි අ තරක් පෙනවා හරි එත මේ මැද කොටස දුර හයාගන්න පුළුවන් හරි ඊල්ලාංගට දරුවන ඇ ගත්හම ෙ මේ කොටස ගත්තහම ම මේ කොටස ත්තාම න්න උස වෙන්නේ වි අර ැම වි අතරක ලකුණු කර ෙ මේ ලුණු කර ශන තර මේ ලකුණු කරන්න එපා මේ පත්තේ වි්‍ය අතර කර ලක්ුණු කරලා තියන ෙ මෙතර ලක්ුණු කරෙ ම මේ ලකුණු කර ල ර රන්න එප ඒක වැරදීමක්. එක පැත්තක මනිමක් දුන්නහම අතවතැනක ඒක ලක්ුණු කරන නෑපි මේක ලකුණු කරන්න එපා. ඉට පසපුොතා බ උස විරක්ම ලකුණු කරගන්න. මොකද මේ ු පන හ රක් නි මේක පුත තිහක් වේ ර ල න නිසාක්. ඉලකට මේ පලෑන්නගේ බෙන මේකොට සම ගන්නවා පෑන්න එක ේටික වෙන්න පපුතේ දහටයි මකද හේතුව ටොට ලැක පුතා තිහක් පෙනන ඇත මටික වෙන්න පුතා දොලාහහිනේ මේ දො හ ද ේ හටක් නත්තම ටල තිහයක් වෙන්න ඉති දරවලටක උඩරු පත්ත සඳන්නය කර ගන්න පලක් හර. පන්න පුා ආලට ඔය රූප සරහන් තුනේ මිනුම්ටික ප රූපනයර විදිහයි මංවේ පැදල කලේ හරි පයි්. ොට ල දරුවන දීලතින රප සට අන්නල පැදිලිව ඔන්න හැඩතලටික රූපණය කරගෙනන මෙනුන්ටිකපුතාලට දාගන්න පුළුවවා. හරි ඊට පස්සේ මම මෙතැනද කියන්නම්. තව පුංචි කාරනාව එතක කොඩත් මේකන්දිින්දි පමන් අඳන්න අවස්ථාවක් දෙන්න. මේ රූප සතහන් ඇදගත්තරවාස මේයාලාලගේ දරුවන රූපෝල පලහ උස කොච්චරද වෙන්නි කළ බලමු. පලකන මේ පත්තට හරි මේ පත්ත දරන කොච්චරද යෙ ක ලි බලමු මෙ මේ පත්තර තියන දරුව. මේ රූපේ දුර තිහායි. මේේරු පේෙනවා හතලිස් දෙකේව දෙකක් කියන්න අසු දෙකයි අසූ දෙකට තිහයක් එකතු කරනවා එතකොටේ එනවා එකසිිය දෙකක් කෙලෙනවා එකන්නේ එකසිය දොල්හක් කෙලනවා මෙතැනින් එනව තිහ ක් දර මේ පත්තරනවා මෙතැ දරුවේ තිහක්සි දොහන්න මේ එකේ දාහතරක්න මෙත හතරක් නෙන්නේ ඔසු හතරක්න එකසිේ දාහතරට මෙතන තියයක්ක් එකතු කරනවා එකකන මුල දුකනවා මේ පත්තට එකසි හතලි සතර. ඊට පස්ස උස පත්ත උඩ පත්තන කොච්චලද තියන්නෙ කෙලනවා මේේරු පපුසවෙන්නේ පනස් සහතරයි මේක වෙන්න තිහායි. එනිසාපු පනස්හතරට තිහයක් අපියයකුතු කරනවා. එතකොටේනවා මුලස අසු හතරක් කිය මිමිට වලින්. ඇත මේ පැත්තර එකසේ හතල සතරයි මේ පැත්තට අසු හතරක් කියලායි අපි දරුවන්න දොරවල්ටික ලබෙන්නේ. පහැදිලෙද හරි. දැන් ඔබ ඔන්න ඔය තොරතුර ටික මුලිම්ම ඔබ රූප සරහනේ ඔබ සලකුණු කරගන්න ටක් දාලා ඉක්මනින් කටු සරහන විරනම ටක් ගල නොටගන්න ලන්න පට පට ගලේ රපී වට කගන්න පුතතා බලන්න ඉක්පං කරන්න. පැලිබ රූප සටහන නිර්මාණය කරගන්න දළ සහන් ස් ඇදගන්න නිකම් ර සේද අඩ ස ද ක ට පස්සැ ොල ක. පුල්ලතර ක්පනිවරගන්න මටික වැඩි වරනම්මට කියන්න වැඩි වරනම් කියන්න ක්පකර නනිත වැඩි වරනමට කියන්න මංහිතන මෙයාගේ වඩිටිකිවරයි අපි දරුවනි ඉතනින් එහා කොටසට අපි යම දැන් මේ ද සරහටි කද වරනම්ි සහටියන් අඩු පොඩුතාව තියන මෙයාගේ ඉස්පි ෂෝිකත් ගන්න ඇතවට ලේසි දැන් අපි දරෝමන් ශීත කරන රෝම ශිට්කෙබපුද බෙන්නමටික ස්ථාන කල කරන්න යන්නන්නේ හරි දැන් දළසරහටි කඳගනිවරයි වාලා මේ පත්තට තිරස් අතට එක හතලෙස් සතරයි උඩපත්තට අසු හතරයි හරේ දැන් අපි වඩ මේම ගන්නවා ද්‍රම ට ම ි් ල තියන ගන්න ො ්ටි ට ද්‍රමවි ශිට්කගේ පු පි ගන්න ැ හ හමදත ්‍රම ිට් යනවනේ ද්‍රම ශිට්ක ෙන්න මැදරින් පටන් ගන්නවා. මෙදැනින් පටන් ගර මේ පත්තර පුතා එකසි හතලි සතරක් ලකුණුගරනවා එන මෙතන ලකුණ ගන්නවා පුතා එකසි හතලි සතරා මටි එකසි හතලි සතරක් ලකුණු කරනවා. ලකුණු කරලලා මෙතැනි දල පුතා බෙන්න්නම ඇතුර තිෙන නිල්පාට ාරේයට අඳිනපුතා තුනේ ගුණාකාරයක් පන රේකාාවක්. ඒ ඒකාව සෙන්න්නමිට තුනක් හයක්ත් නමයක් දොළහක් වගේ තුනේ ගුණආකාරයක් වෙන්න ගන්න පුළුවන්. අරම් මේ රේකාව සමානකටස් තුන කරපුතා බෙදා ගන්න. බෙදලා අයහන්න මෙතැනද මේ පැත්ත එකැති ඇතර සතරක් ගන්නවා. අරන් ඉතිරි දුර කැමති දුරක් කැමති දුරක් ටන විදේ ඒකට තුැති තුනේ ගුණාකාරයක් ඉටිනිවිදිට රේකාවක් ඇැඳ ගන්නවා ඇඳක මේ ේකාව සමානකඩස්තුන කර බදෙනවා. බෙදලා. නිට ෙද නිස්ථානයේ යනවාන අන්න දෙවිනිට බෙද ස්ථානය හරහා මේ නිල්පාඩ ධාරයට සමාන්තරව මෙයා හරහා ඒේකාවක් අඳනවා. ඇඳලා බෙන්න මේ පරතරය අපි කිය දෙ කලා මැනගෙන ඒ පර්තරය මෙන්න මේ පැත්තන සිරි නීදී රගෙන මේ වගේම රේකාක් මෙතැුත් ඇැඳගන්නවා. හරි ඉට පස්සේ මෙන මෙතැරින් පටන් අරගෙන මේ ලක්ෂයෙන් පටන්නරගෙන උඩෙට පුතා අපි ගන්නවා හතස් අසුහරක් මෙතනල උඩට පුතා අසුහතරක් ලබුණු කරනවා දුර අසූ හතරයි. අසූහතරක් අරගෙන එතන ඉදලපුතා බෙන්න මේ රේකාවට තුනේ ගුණාකාරයක් අඳනවා. ඒ තුනේ ගුණාකාරය මෙයාම වැඩ ඔන්නේ වෙන අගයක් වුණත් කමක් නෑ හැබැයි තුනේ ගුණාකාරයයක්. ඊට සයවත් සමානකට ස්තුනකටි බෙඩාගන්නවා. බෙදාගෙන යාගේත් දෙවිෙනට බෙදෙන ස්ථාන රහා මේ නිල්පාඩ ධාරයට සමාන්තරව අඳනව රේකාවක්. ඊටස මේ පර්තරේ මැනගෙන ඒ පත්තර යටින්දල තියෙනවිදියට අඳනව කඩරේකාවක් නැවතත්. පුතා ඔට ලබෙලතිවා කඩරේකා හතරම්. ඒ කඩේකා හතරින් වට වෙන බෙනම ැද ස්පේසගක් කිිතිරයටවා. අන්නේ ඉඩ තුළ තමයි ඔබේ නිර්මාණය ඔබ කරන්නේ. අනිත්්‍යකපුතා මේ අඳන එකද නිර්මාණයක් වත් එකදු රේකාවක්වත් ඔබ තදට අඳන්න නැහැ. ඔබ මේ නිර්මාණ සියල්ලක්ම කරන්නේ ලාබට හරි ලාවට තමයි නිර්මාණ සියල්ලක් නොබ කරගන්නේ පැදිලිනමං කියෙපුදේ හරි මෙම පෙනෙන නොපනට ප්‍රමායට ලාවට රේකාවිරන්දන්න. දැන් මේ කඩරේකාරින් වටිවිච්ච න්න මැද පොටසක් තියෙනවනි ඒ කොටස තුළ බෙන්න්න මේ ප්‍රේකකාදෙ අනුපද්ධයෙන් පුතා ෙන්න්න මෙත නඳදිනවා සයිට් දෙක. මේ රේකාදේ අනුපද්යෙන් පුතා ඔබ මෙන්න මෙත අඳදිනවපුතා ෆ්‍රරන්් එක. මේ රේකාදෙ අනුපදේ ඔබ පුතා මෙතැනැද ගන්නවාර කලින් නැද සයි් දෙක දොනිපලෑන්් එක ඇඳලපුතා ඔබ මේ දහා මිනුම් ටික දාන්න දැපපු ගමන් ඔබට එනවාපුතා මෙන්න මේ පර්තරයයි ගත්තරමස මේ පර්තරයයි මැද පරතරයයි මේ පරත්තරය සමානයි රූපෝල මෙන්න මේ පර්තරයායි මැද පරතරයයි මේ පර්තරයි රූපොල සසාමාන ඔබට ලබි ලැබියල්ලා තියව හරි බෙනෙම නිර්මාණය ඔ විසින් කරන්න ඕොන එක් පනින් පුදා ඔබ ද්‍රෝවින් ශීට් එකගේ රූපතු ස්ථාන කත කරන්න යි පිරිවෙවලට ඔයි පිළිවලට ස්ානත කරලා එක් වනින් ඔබ ඔය ද්‍රෝවින්න්නෙ වඩටිකි වර ගන්න ලන්න ඉක් පං කරන්න ඉක් පං කලගන්න හම ට ටක් ලා 6 விடி pa வே वा करන්නේ හර ඊවරද දරුවනේ වැඩි වරනම් කියන්න අපි ඉස්සරාට යමෝ තමයා ිස්කින්ෂට් එකක්වත් දාගන්න හරි ඉතිරිටික මංහිතන වලකත වඩුපාඩු තියෙනව නම් නිටඩුව ෙරින් රගන්න දැන්කය ක්‍රමය දන්නවවා හදන්න හරි ක්‍රම වෙද දන්නවා කරන්නපුළුව. ඒගේ මාලක පුතා මේ ්‍රෝවින් එක එ යටතන දත්වග එේ දත්තවකූ පොරවන්නට ඕනෑ දත්තවගේ පුතා ඕලට දරුවනේ දෙන්නේ බිනි මේේදේ වටි දෙනවානනි ගන්න ලෝහය මුදවානය කියලා දෙනවා. හරි ඒවගේ ද්‍රෝවින් එකේ නම් සම්බන්ධ කල්ලුව කියල දන්නවා. ඒවගේ දරුවනේ ්‍රෝවින් එක රෝමිනිික නම්බර එක දන්නවා. ඉස්කේල් එක දන්නවා ඇදෙ කවද පරික්ෂාතරය කවද කියලරන්න. ඇදර හරි එතකො දරුවනේ ඒ සියල්ලක් මොබ දන්න නිසා බට පහසුවෙන් ඒ දවල් පිළිබඳව දරුවනේ අවබෝධයක් ලබාගැීම ඔබට හැකව තිේර. ඒනිසාපුොතේ බ ිනි මේ කාරණනාටික දරුවන ඔබ ලකුළු කරගැනීම් කරන්න විශෂම ඔබට දරුවන ද්‍රෝවින් එක දත්වගෝ සංකූණ කරගන්නන මෙිනේ ආකාරයට මේ යන ො ද්‍රෝවින් එක දක්ත්වක්ව. හරිබනේ ඔබට ලැබිලට අඩු පොරිතරන හදාගන්න මෙතැන්ටෙනපොතේ මුෘදවානය කියලා මුෘරුදුවාතුවානේ. එතකර දරුවන අන්දින ලද්දේ නම අන්ධන පුද්ගලක නම නිපුන් කියෙ දීලා තියෙනවා ඇන්ද දිනේ දිලතියන විසිය එකයි හැයි දොලහ පරිීක්ෂාකර්පු කෙනගේ නම දෙනව නිමන්ති දිනය දෙෙනවා විසයකයි හයයි විසි හත කියලා. බ්‍රෝවින් එක නම දෙනවා සම්බන්ධ කල්ලුව ස්කුල් එක දරුවනේ තාක්ෂිණ විද්‍යාලය කළල දෙන්නේ. ඉස්කේල් සර චිත් ත්‍රන්ක දෙනවා හත්තර එක ඩී කියලා, කල්ලෙ දෙෙනවා එකට එක කියලා බැනීම දත්තවගුවත් පැදිලි බොද නොටරගන්න ඉක්පන් කරන්න එක්වන් කරන්න දත්වගුව අන තුන්ගනි ප්‍රශ්නී වරයි ඉක්පන් කරන්න ඩුඩ හදා ගන්නගම හතන ප්‍ර් ච කරන ත මෙෙම ෝහ පෘෂ්ටමත සලකුණු කරදදි භාවිතා කරන උපකරන තුනක් ක අනවා. දැන්පුතා ඔබ මේ වනකට නිෂ්පාදන තාක්ණවේදය සතිෙක් තා රන තිරන ස බට පිබඳ වවබෝධයක්තියනවා ලෝහ පෘෂ්ටමත සලකුණු කරදදි භාවිතා කරන උප කරන දරන ලෝ පෘෂ්මත සලකුණු කරන්න දාගන්නවා දරුවනේ අඳින කටුව ගන්නවා. ජෙනී කළබාසය ගන්නවා. ඒවගේ මදරුවන ත පිට ගන්න පුළුව මැි පංචේ ගන්න පුළුව. සෙට පංචක යිදේල්ල අප ගන්නාපුතා. සලකුණු කරන උපකරන විදිහට. පැහැදිලෙන හරි එන ස අපේම කතා කර පු ලෝ ්‍රෂ්ිමත සලකුණු කරදදි භාවිතා කර උපරන කුණනක් අහනවා හරේ ඒන අපිියන පුතා ැනම හම උපරණ ටිකලිය නම හෙම කීප්‍රයක් පිලිය මුදේ දේලනවා අඳින කටුව අඳින කටුව ි ප ච ද හන්ඩ ොක්ද මදිි පංචේ කියයන්නන්නේ කියලා ප්‍ර ඩක්ෂන් ලද අපිසාහකච්චා කරල යනවා මැදි පොං්චියය ඒවගේම ගුතා බෙදුම් කටුව. අඳන කටුව මැදිපංචිය බෙදුම් කටුව ඒ වගේම කපුතා ජනී කලපාසය ජෙනී කලපාසය. දෙවිනිකොසකන මෙම උපරණනවල අඳන තුඩ දැඩිරලා තියෙනවලු මේ තුඩ දඩකරල ඇති ඇයි කියලා අනවා පුතා මේ අන්ඳන උපකරනවල තුඩ දැඩිකරලා තියෙන්නේ ගෙවීමට ඔරො තු දෙන්න නැත ඉප්නනිින් ගෙවිල යනවනි නිසත් තුඩ දැඩිරලා ය ඒ ක කියෙතට ුක්තර ලෙවා දරුවනේ තුඩ ගෙවීයාම, ගවයාම අවම කිරීම ගෙවයාම අවම කිරීම අමීම කමාවක් දාන්න තුඩ ගෙවයාම අවම කිරීම කමවක් දාන්න දීර්ක කාලයක් භාවිතා කිරීම සඳහා තුඩ ගෙවයාම අවම කිරීම කමාවක් දැම්මා දීර්ඝ කාලයක් භාවිතා කිරීම සඳහා හරි හටරනි සුග කොටස කෙනවා ප්‍රධාන කපන කටුවර්ග හතරක් අහනවා දැන් ටියු් එක අපි මේේදේවල් දීල තිබුණා දහ කපනකටුුවර්ග හතරක් කහනවා මොවාවද ප්‍රධාන කපනට වර්ග හතර දරුවනේ අපි දන්නවා දරුවනේ මෙතන දි කතරන බලන්දරන කපනකටු වර්ග ගත්තරවාස්සේ හරස් කපනකට තියවා ඒවගේ දරුණ පැලි කපනකටු තියනවා. ඒවගේ රීවිත කපන කටු තියනවා ියපොතු කපනකටු තියනවා. පැහදිලිනි කපනකට ටියු්ගේ දීලාතින වර්ගටික. නිසා අපි පහැදිලි නොටරන බිීමම පද ඒටක කා කරලිර පැතලි කපනකටුව පැනකටුව. හරපනටුව පැදලි කපන කටුව කම හරස් කපනකටුව හරස් කපන කටුව එවගේම නියපොතු කපන කටුව නියපොතු කපන කටුව ඒවගේ මයි රුවිත කපන කටුව රුවිත කපන කටුව රෘවිත කපන කටුව හරි ඔඩි කට ුට් එක දීල දයනවා තුන්වෙෙන කොටස හරි හතර ලෝහ කියතකින් පපදදිත් තලය කැඩිය යාමට හේතු හතරක් ලියන්න කියල කියනවා ඒව හිතල ලියන්න පුළුවන් කපන කියතකින් පපද තලය කඩිලයන්න පුුවන්ලු හේතු කහිපයක් කනවා එකක් තමයි පුතේ වැඩකොටස සමත කියත් තලයේ දරුවනේ කියතිෙන් කපනකොඩ කියතමත අපි දරුවන්නේ ලොකු බරක් දීල වැඩ කරන්නගයොත් එකන කියතතුර නැගන වැඩ කරන්නගයො තලෙ කඩිලයන්න පුළුවන් ඒවාගේම වැඩකොඩස දරුවන්නේ කපනකොට එකතනක් වැඩ පුර මෙම කියකින්ට ට ගල එකතනක් වැඩිපුර කියතෙන් ක පපන්න ගො තල රත්තල එතන කැඩිලයන්න පුළුව එක මුලු කියතම කිය ලේ වැඩකොටස මත යන්න. තක් විතර ටත්තක් ලයන්න හම තලේ රත්තල කෙන්න පුළුවන් ඒවගේම කියත දරුවනේ පද්දමින් අපි දරුවනේ කපන්න ගියොත් ඒැන කියතිෙන් රජුව ක පපන්න නැතුව හොල්ල හොල්ල පද්ද පද්ද දරුණේ වැඩකොද කපන්න ගියොත් ඒ තලේ ැඩිල යනවා ඒ වගේ වැඩකෝටස දඩුවන්ඩුවට හොඳට හයියට හිරට දරුවනේ රඳවන්න නැතුව කියතෙන් පපන්න ගියොත්ඒ දරුවනේ කියත් තලේ කැඩලයන්න පුළුවන් පැදිලිද එනිසා දරුවන හොන්න වගේ කියත් තලේ කැඩිලයන්න පුළුවන් ක්‍රම කීපයක් අපිට හම්බ වෙන කීපයක් විදිට එනි සැිලියම කියත් තලය කැඩෙන්ඩ හේතුවන්න පුළුවන් දේවල් කීපයක් දැන මෙහම තලය මත තලය මත අධික බාරයක් ඇතිවනසේ තලය මත අධික බහරයක් ඇතිවනසේ තලය මත් අධික බහරයක් ඇතිවනසේ කැපීම තලය මත අධික බහරයක් ඇතිවනසේ කැපීම තලය මත් අධික බාහරයක් ඇතිවනසේ කැපීම මතා අදිික භහරයක් ඇතිවනසේ කැපීම එතකට කඩන්න පුළුවන් තව එකක් ලේනවා කියත කියත දෙපස්සට පද්දමින් කියත දෙපස්සට පද්දමින් ලෝහ කැපීම කියද දෙපස්සට පද්දමින් ලෝහ කැපීම එතකටත් කියත් තලය කඩන්න පුුවන් දෙපසට පද්දමින් ලෝහ කැපීම තවක් කෙනෙ ියන්න තලයි කියක් තලයි මුලු දිගම කියයක් තලේ මුළු දිගම ලෝහය මත ගමන් නොකිරීම කියත් තලේ මුළු දිගම ලෝහය මත ගමන්න නොකිරීම එක තැනක් පෙදරක් දරුණේ කපනවා එතකට රත්තල කඩින්න පුළුවන් තලය එකයි තව කෙනෙක් කියනවා කියත නිවරදිව කියත නිවැර දිව අල්ලා නොගැනීම කියට නිවැරදි වල්ලා නොගැනීම අන්න ඒ නිසත් සමහරිට මේ දරුවනේ කියත්තලය කැඩල යන්න තියර ට කඩ වැනි පැදිලද හරි. ඉළඟට පස්තින කොටස කියනවා ලෝහමත සලකුණ කිරීම හා කැපීම උප කරනවල ආක්ෂාව දසාක් කළුතු කාර තුුණක් අපෙන් හනවා ලෝහ මත සලකුණු කිරීමේ සහ කැපීමේ උපකරනවල ආරක්ෂාව සඳහා පුතා දැන් අපි වැඩේ කලයිවරුණාට පස්සේ එකනදැන් අපි ලෝහ මත සලොකුණු කරන සහ කැපීමේ උපකරණන භාවිතා කරලයි වරුණාට පස්සේ ආරක්ෂිතව අසුරලා යන්නට ඕනයි ඒවගේ මේ කොටස්සල ඒ උපකරණවල දරුවනේ තැවර ලා තියනන් තෙල් ්‍රීස් ඔල් එමනැත්තන් දරුවනේ යම්විදියකින් ලෝහ කුඩුවගේ ේවල් පිරිසු රිදිකැල්ලකින් ඒවා දරුවන හොඳට පහෙලාල පිරිසිුදු කරනට වෙනවා. බිම වැටන්න දෙන්න හොදන හෑ ඒවගේම තද ලෝහත්තක ගැටෙන්න්න දෙන්න හොදන. ඒගේ දේල්රපු හම අපිට දරුවනේ ඒ සලකුණිකිරීමේ සහ දරුවනේ කැපිීමේ උපරණනවල ආක්ෂාව තහුරු කරගන්න පුළුවන්. එන්න සි ලේනවා බැනීම කීපයක් අපි ලේනවා පස්සෙන කොඩසර දාළව. උපරන ආරක්ෂා සඳහ කළ යුතු දයහන්නේ ලේනපුතා පාවිච්චි කළපසු පාවිච්චි කළපසු හොදින් පාවිච්චි කළපසු හොඳින් පිරිසිදු කර ින් තිරිු කර තෙල් ආලේප ීම හොඳින් තිරිසුදු කර තෙල් ආලේප කිරීම තෙල් ආලේප කිරීම කමාවක් දල්ලියනවා දැඩි ලෝහ සමග ගැඩි ලෝහ සමග දැඩි ලෝහ සමග ගැටීමට හෝ තද ලෝහ සමග ගැටීමට හෝ බිම වැටියීමට නොදී ීමට හෝ බිම වැටීමට නොදී භාවිතා කිරීම නොදී භාවිතා කිරීමකම භාවිතයෙන් පසු භාවිතෙන් පසු නිසි තැන ඇසි පහවිත පසු භසු නිැ ඇසිරීම ඔන්න වගේ දේවල් කරපු හම ආරක්ෂාවත් අහුරු වෙනවා. ඒද වස්සපොති හය වෙන කොටස ලුමටමින් බාගන්නපුලුවන් ප්‍රයෝජන තුනක් කහනවා. තැ මුළුමටම කියන මොකක්ද කියලා ටියට්ට කදා කලාපී ැ මුළුමට්ටම මගින් කෙරෙන කාරයන්තමයි සමාන්ද්‍ර රකා අඳන්න මුළමටම ගන්නපුළුවන්. ලම්බගරේකා අඳන්න මුළුමට්ටම ගන්න පුළුවන්. කුඩා මිනුම් වගේ දේල් මැනගන්න මුළුමට්ටම ගන්න පුුව. ඒනි සපු දේ අපිට මුළුමට්ටම භාවිතා කරන්න පුළුවන්. අවස්ථ කීපයක් අපට වනිීම ිදිරිපත් කන්න පුළුවන්. එන සලයන හය වෙනකොටසත මුළුමට්ටමෙන් කෙෙන කායන් කියට ල නවයි. ගනකො වැඩකොටසක මිනුම් ගැනීම වැඩගොඩස්සක මිනුම් ගැනීම වැඩකොටස මනුම් ගැනීම එක දිගමැන ගන්න වගේ වැඩවට අපි දරුවනේ මුළු මට්ම ගන්න පුළුවන් තම එක් කෙනෙක් ලනවා ලම්භගරේකා ලම්භකරේකා නිර්මාණයට ලම්බගරේකා නිර්මාණයට තව කෙනෙක් ලයනවා සමාන්තර රේකා සාදා ගැනීමට සමාන්තර රේකා සාදා ගැනීමට සමාන්තර රේකා සාදා ගැනීමට හත්වෙෙනකොටස පිරිගෑමෙන් පස්ස පිරිවල ආරක්ෂාව සඳහා ගන්න ඕන ක්‍රියාමාරග දුනක් හනවාට පිරිගෑවට පස්සෙ පුතා පිරි කැලි අත්තර ලෝකුඩු රැඳිල තියෙනවනම් පි දරුවන කමි පුුරුසුවක් හරි පිරිසුදු රිදිිැබල්ල හරි අරග නේදේවල්ටි කයිු කන්නට න ඒවගේම දරුවනේ පීර බිම වැටන්ඩ දෙන්න හොඳනෑැ තද ලෝහත්තක ගටන්ඩ දෙන්න හොන ැ.ඒවගේම දරුවන්නේ පීර කැරලි අතර මලක් බැදී මැතිවෙන්න්න පුළුවන් නිසා හුණු වගේදයක් කාල එප කරල තියන බඩාක් හොඳයි. ඒවගේම දරුවනේ පිල්ලක් බේරපු දැව නැතල් ලෑල්ලක් ෑල් දැවන් නිර්මාණයකරු පෙට්ියක් තුළ පීර දුවන හඳද වන්නක් ඕන එතකට හානයක් වෙන්නිනෑ. පැදිලෙද ප්‍රසායක දව ගටන්ට දෙන්න හොඳරන්න. ඕව තමයි අපි දරුවනේ පීර ආරක්ෂාව වෙනුවෙන් කළයුතු දෑ වන්නේ එන සලියන පීර කාරක්ෂාව වෙනුවනි කළයුතු දැ කකිපයක් බැෙනීම කතා කරු අපි එන පුතා පීරේ රඳුණු පීරේ කරදාන්න පීරේ රඳුණු පීරේ රඳනු ලෝහකුඩ ඉවත් කිරීම පීරේ රඳු ලෝහකුට ඉවත් කිරීම ලොහකු ඉවත් කිරීම තව කෙනෙක් ලියන්න බිම වැටීමට ඉඩ නොතැබීම බිම වැටීමට ඉඩ නොතැබීම ම ටීමට ඉඩ නොතැබීම වැටීමට ඉඩ නොීම බිම වැටීමට ඉඩ නොතබීම ම වැටීමට ඉඩ නොතබීම තව කෙනෙ ලියන්න රසායනක ද්‍රව්්‍ය ්‍රසායනක ද්‍රව්්‍ය ගැටීම ්‍රසානක ද්‍රව්‍ය ගැටීමෙන් වලක්වා ගැනීම ්‍රසාන දව ගැටීම වලක්වා ගැනීම හත්තෙනකොටස ඉංජිනරු මිටි වරක තුනක් නම්කර එකනෙකින් ලබා ගන්නා ප්‍රයෝජන තුනක් අහනවා ඉංජෙනර මටි වර් ත්තර පසදරු අපිට හම් වෙනවා කෙලින් පෙතිමිටි හරස් පෙතිමිටි එවගේම බෝල පෙතිමිටි වගේ දේවල් අපිට පුතා හබ වෙනවා. අපි එක් එක්කෙනගෙන් ගන්න ප්‍රයෝජනික බැඳීම සරර්ලව පැහැලි කරමු. පළවෙනි මිටි වර්ගේ ලියනවා බෝල පමටය බෝල පෙතිමිටිය. පුචිලද හග ගන්න ප්‍රෝ නවා කපන කටුවට පහරදීම කපන කටුවට පහරදීම ීම තීම நව நව அ என නක් කින් පතිமிටිය කියලාින් පமிට පமிටින් පமிට ඒග ගන්න ප්‍රයෝජනල යන්න ලෝහමය දැති බේරීම කලින් පෙති මිටියෙන් කරනවා ලෝහමේ දැති බේරනවා ඒවගේම පුතා ලියනවා චාම් මූටටු හේත්තු කිරීම ඒන මට්ටු කරන්න ගන්නවා චාම්මට්ටු හෙත්තු කිරීම කලින් පෙති මිටිය හරි ඊල දරන ලියනවා හරස් පෙ මිටිය මේ ිටි ගැන ඔලග ිකුට්ක දදි දනවා හරි හරස් පෙති මිටිය ප මටිය පාවිච්චි කනාපුතාල යන්න කානු බේරීමකානු බේරීම එවගේල න පුතා පටු කානු තුළ මිටියම් කිරීම මට්ටම් කිරීම මිටියම් කිරීම කට හදා ගන්න පටු කානු තුළ මිටියම් කිරීම එක රිවට් කරන්න පටු කානු තුළ මිටියම් කිරීම හरे නමවෙනි කොටස කියේන පුතා විදීම කටුවර්ගතුනක් ම්ග එකනකින් ගන්නා ප්‍රයෝජනය බැකින් සඳහන් කරන්න කියල කියනවා පුතා විදීමේ කටු ගත්තට පස්සේ විදීමේ කටුවර්ග තුනක් තහනවා එකක් තමයි පුතා කොලකටුව කොලකටුව පාවිච්ච කනවා තුනී තහඩු විදින්න. ඊළඟට පුතා ගන්න අපී ඇමරුම් කටුව ඇමරුම් කටුව ගන්නවා පුතා වේගයෙන් එකන අධිවේගයෙන් කටු මේ තහඩු විදින්න නැතන් වැඩකොඩසක් පිට ගන්න. ඊළඟට ගන්නා පුතා සපරම් කටුව සපරම් කටුව අපි පාවිච්ච කරන්න පුතා සිදුරක් විද්ට පස්සේ දැන් සිදුර විදර පස්ස විපු සිදුර තැන. සිදුරු තැන දරුවුණන්නේ දැ ලෝහයක්නම්විදල තියන ලෝහකුට උඩට ඉලිප්ිල දර්ුවනේ කටු කොල් මතු වෙන අවස්ථාවක් කියෙනවනි ලෝහයක් ඉදට පස්ස විදි සිදුර විදදුපු තැන දරුවුණේ කටු කොහල් මතු වෙනවා කටු කොහොල් කියන්නර ලෝහය උඩට ඉලිප්පිලෙනනවා අන්න ඒ එක නැති කරන්න දරුවනේ අපි තව කට්ටක් බල දරඕනේ කට හැඩේ හදාදන්න අපි එකට කියැන ටේප කරනවා කියලා සොඳ අපි ගන්නවා සපරම් කට්ට කලෙ ඒක තමයිරටේ ති ලිපි උඩාපු ෝකඩු නැත ලෝ කොට ටික අයින් කරල දාලා කටේ ගානෙක දරුණ සිදුර හදාන්න. පැදිවෙද එකොට කොල්ල කටු තියෙනවා ඇබරුම් කටු තියෙනවා සපරම් කටු තියෙනවා කටු වර්ග තුනක් අපි බෙන මෙම කතා කරමු. පළවෙනි කට්ට කියනවා කොල කටුව කොළකට අපි ගන්නවා තුනී තහඩු බිදගන්න ෙනපොතේ කොල කටුරු කරදාල ලනවා තුනී තහඩු තුනී තහඩු සුමටව විද ගැනීමට තුනි තහඩු සුමටව විදගැනීමට තුනි තහු සුමටව විදගැනීමට කොළ කටුව ඊලක කටුවල යන්න පුතා ඇබරුම් කටුව ඇබරුම් කටුව ඇ ඇරුම් විදුම් කටුව මේ ඇඹරුම් විදුම් කටුව අපි ගන්න පුතා අධික වේගයෙන් අධි වේගයට නේ වේගයෙන් කෙළ ග අධික වේගයෙන් හා අධික වේගයෙන් ලව දීම සඳහ කරදාන්නක අධික වේගයෙන් දඩි ලහව දීම සඳහා අධික වේකයෙන් දැඩි ලෝහ විදීම සඳහා තමයි අප අැඹරුම් විදුම් කටුව ගන්න අධික වේගෙන් දැඩි ලෝහ විදීම සඳහා තු නික් කනනා ගන්නවා පපුතා සපරම් කටුව සපරම් කටුව සපරම් කටුව ගන්න පුතා සිදුරක ගැට්ට රේපය කරන්න දුර ට රප කරනවා කියලා කියන්න පු සිදුරුව ගැ්ට අර හලට ඉලිප්පිලාපු වැඩකොඩස්්චික අයින් කරලාදාලා ගානට සිදුර කටහ දන්න ඒක තමයි රේප කරනවා කියන්නේ සිදුරක කැට රේපකිරීම සඳහා අවසාන කොඩසරෙනවා අවසානගොඩසද කියන්න පුොතා ලෝහ විදීමේදී සැල කලිමත්තවෙන්නටන කරුණු තුනා ොතා වැඩගම්ම දේ තමයි ලෝහ විද්දි සැකලි මත්ත වන කරුගනතා කරනගොඩ ලෝහයක් විදිද්ධී අපි දරුවන්නේ සිදුර විඳන්න නැතැන ට පචකින් ැදිි පොචකෙන් සලකුණු කනවා ඊට පස්සෙ පුතා වැඩකොටස දඩුවන්ඩුවක හිරකර ග්ඩ ෝනේ. වැඩකොටස දණඩුවන්ඩුවගේ හිකර ගණ්ඩෝන සිදුර විඳන්නඕන තැන මැදි පොංචයින් සලකුණු කර ග්ඩත් ඕනේ. හැබැයි ඒ විදින සිදුරේ විශ්කම්භය මිලිමිටර නමේරවඩ වැඩී නම් මලිමිට නමටට වැඩී නම් සිදුරේ පරිදිියත් ලකුණු කර ගණ්ඩෝනේ පැදිලද අයහන්න දරුවනේ වැඩකොටස දඩුවන්ඩුවක හිරකර ග්ඩ ඕන සිදුර විදිනෙ තැන දර්ුවනය කේන්ද්‍රය අපි මැදිි පංචයකින් සලබුණු කරගන්නට ඕනෑ ඒවගේම සිදරේ විෂ්කම්භය මිපිට නමට වඩට වැඩි නම් සිදුරේ පරිදිත් අපි ලකුණු කරගන්නට ඕනේ. පැදිලෙද ඔන්න වැඩි හරිමවැදගත් එනි ස අපි දදාහවිනිි පොඩස රුත්තරයක් ගම බෙනෙම සිදුරක් විදිදි සලකන කරුලියයනතහෙම. විඩම් ලක්ෂයට විදුම් ලක්ෂයට විදුම් කටුව විදුම් ක්ෂයට විදුම් කටුව නිවැරදිව මත් දෙගත කර විදුම් කටුව නිවැරදිව මත් දෙගත කර නිවැරදිව මත් දෙගත කර ලෝහ කොටස් ලෝහ කොටස් ස්තීරව සවිකිරීම ලෝහ කොටස් ස්තීරව සවිකිරීම ලොකොටස් ස්තීරව සවි කිරීම ලො කොටස් ස්තීරව සවි කිරීම ඊලඟට විදුම් ක්ෂ විදුම් ලක්ෂය මැදිපංචියයකින් විදුම් ලක්ෂය මැදි පංචයකින් සලකුණු කිරීම විදුම් ලක්ෂය මදිිපොංචයකින් සලකුණු කිරීම ලක්ෂ දි චෙන් ලකුණු කිීම ඊළඟට මිලමීර් නමට සිදුරු විදීමේදී මම නමයට වැඩි සිදුරු විදීමේදී සිදුරේ මධ්‍ය මෙම සිදුරේ මධ්‍ය මෙන්ම පරිදියද ලුණරගීම සිදුරේ මධ්‍ය මෙම පරිදිද ලකුණු කර ගැනීම දියද ලබුණුරගැනීම පරිදිද ලබුණු කරගැනීම. හරි ඔන්නපුතා ඔය විදි දවස වැරටික අවසාන වෙනවා හරි ඉක්වනි මටික නොටතරගක ටක් ම දන පුදාල වැඩටික හවරයි කියලා ඔන්න විදර පුතා දවස අපිටික් වැඩිපුර කාලය පුත්රගැ පේපරක සම්පෝරන අවසන කලා එද ලබන සතිය බදාාදා තවත් අලු ප්‍රශ්ණ වලියත් එක් අපි සම්බන්ධයෙනවා මතකතියායගන්නට මකෙපු කාරණාව. පො මේ සයේ සතතින්තින් ප්‍රඩක්ෂ වැඩි වරවෙන නිෂ්පාන තාක්ෂණිවෙදේ අවස්සාන වීඩිය එක සත්‍යන්ත වලට බාදීම සිද්ව වෙනවදකොට වාලට සම්බන්දල පාඩමිව කරගන්නවා ඊට පස්ස දරුණනේ සඳුදන් ඳලා වාලට දරුවන ඉල්ෙක්ට්‍රිකල් වල දරුවන අප අර සාකච්ඡා කර වර කරපු විදුලියේ හැඳින්වීම ප්‍රතිරෝධක ධාර්රිත්‍රක. ඒට නියම ඒවගේම දරුවනේ ඕ නියම ආශිත සිද්ධාන්ත ේලම ට සාච්ාාව ර ප ප පි ටි නවා හමෝටම ලන්න පුළුවන් වන්න පැදලන ටික ලන්න බලයිවරලා ඊට පස්සෙ සදයේ සැෙනසවල ද තියන තේරිි පන්තිවලද ල්ලෙක්ට්‍රිකල් ෙලිගොටන් ගන්නවා ඒවාට සම්බන්ධ වෙන්න. පැදිලිනි හරි ඊට පස්සේ ඔක් ෝම සේ රිවිෂන් පටන් ගන්නවා ඔබේ සදහස්ස ව දන වන්න හරි එන ප දර තිෙින් වරන අපිවරයි. ්‍රද පන්තිේද අපි නවත් ැන්පෙනවා වැඩටිරගනය ර Iයි පුොදේ